අයිබවන් තුන්සිහට සජීව සංවාදය සමඟයි ඔබ අදත් සුපුරුදු පරිදි මේක්වේ සිටින අපි අද දවසේදීත් සූදානමින් සිටිනවා සාකච්ඡා කරන්නට යුතුකම සංවිධානයේ සභාපතිතුමන් සමඟ ගෙවින්ද කුමාරතුංග මහත්මයා අපි ඔබතුමාව අයිබවන් කියලා අපේ වැඩසටහනට මීට පෙර 360 සංවාදයකදී වැඩි ඈතක නෙමෙයි අපි විශේෂයෙන්ම ව්‍යවස්ථාවේ අඩංගු කරුණු කාරණා පිළිබඳව සාකච්ඡා කරා. එදා ඔබතුමන් 32.2 යටතේ ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසිරුවා හරින්න පුළුවන් කියන කාරණය සම්බන්ධව තර්ක ගණනාවක් ඉදිරිපත් කරා. හැබැයි අන්තිමට මොකද්ද වුනේ? ඔබතුමාගේ කියවීම එතන කොතන හරි වැරදක් සිද්ධ වුණා. එතන ඉතින් ඇත්ත වශයෙන්ම අපි දරපු මතය පරාජයට පත් වුණා. එක තුල අපිට අද අපව කල්පනා කරලා හැරිලා බැලුවම රටම පරාජය පත් වුණාද කියන ප්‍රශ්නේ තියෙනවා. දැන් ජනතා පරමාධිපත්‍යය ගැන නම් මේ අරගලයේ තිබුණේ, ප්‍රජාතන්ත්‍රවාදී සම්බන්ධයෙන් නම් ඒ අරගලයේ තිබුණේ, ප්‍රජාතන්ත්‍රවාදී ජයග්‍රහණය කළා නම්, ජනතා පරමාධිපත්‍යය ජයග්‍රහණය කළා නම් හිතන්නේ අද වෙනකොට මහමිතිවරණයක් තියලා අලුත් පාර්ලිමේන්තුවක් රටටම තියෙනවා. මෙතන විතරක් නෙවෙයි රටටම අලුත් පාර්ලිමේන්තුවක් මේනකොට ලැබිලා තිබිය යුතු තත්ත්වයක් තිබුණේ. එහෙමනම් ඉදිරි අවුරුදු මොන පක්ෂයේ බලයට ආවත් ඉතුරු අවුරුදු 4-5 ගැන මං හිතන්නේ නව උද්‍යෝගිකයින් කටයුතු කිරීමේ අවස්ථාව අපේ රටට තිබුණා. දැන් එහෙම තත්ත්වයක් තියෙනවද? මං දන්නේ අද ඔබ නාලිකාවල ප්‍රවෘත්ති දෛනිකව මේ රටේ ජනතාවට හෙට මේ අයවැයක් ඉදිරිපත් කරනවා කියන එක ගැන අංක 20ක්වත් තිබුණාද කියලා මං නම් දන්නේ. අපි නම් දැකේ නෑ එහෙම ඉල්ලීමක්වත්, අයවැය සම්බන්ධයෙන් උද්‍යෝගයක්වත්, අලුත් ගමනක් ගැනවත් එහෙම තත්ත්වයක්. ඉතින් එතන ඇත්තටම ගත්තොත් එහෙම අපි පෙන්වුවේ ඊට කලින් ශ්‍රේෂ්ඨ අධිකරණ තීන්දුව ගණනාවක් තිබුණා. ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසිරීමේ කාලය අර අවුරුද්දකට වඩා වැඩි කාලයකට සීමා කරනවා නම් ඒ සඳහා පාර්ලිමේන්තුව 3-2 අතරව ජනමත විචාරණයක් අවශ්‍යයි කියන ශ්‍රේෂ්ඨ අධිකරණ නඩු තීන්දුව අපි උපුටා දැක්වුවා. ඒතකොට එක නඩු තීන්දුවක 2002 නඩු තීන්දුවේ පැහැදිලිව දක්වලා තියෙනවා ජනමත විචාරණකින් වුවත් පාර්ලිමේන්තුවේ මුළු කාලයෙන් භාගයකට වඩා එවැනි මුක්තියක් ලබා දීම සුදුසු නෑ කියලා. ඒ කියන්නේ පාර්ලිමේන්තුවේ යම්කිසි විදිහකට කටයුත්තක් වෙනවා නම්, ජනමතයට එරෙහිවට යනවා නම් විසිරීමට බලයක් ඇති ආයතනයක් තිබිය යුතුයි. ඒතකොට විධායක ජනාධිපතිවරයා තමයි ඒ ආයතනයේ බල තියෙන තැන. ඉතින් මේ ක්‍රියාවලියට එරෙහිව තමයි මේ තීන්දුව ලැබිලා තියෙන්නේ. ඒතකොට මේ ව්‍යවස්ථා 19 සංශෝධනයේ කියුවේ එතකොට එහෙම ගැටලුවක් නෑ. ඒකේ තියෙනවා එක තැනක අවුරුදු 4-5ක් යනකම් ජනාධිපතිට විසිරවන්න බෑ කියලා. ඒක තමයි රටේ නීතිය හැටියට ශ්‍රේෂ්ඨ අධිකරණේ පිළිගත්. දැන් අපි අහන ප්‍රශ්නේ මේකයි. මීට පෙර ශ්‍රේෂ්ඨ අධිකරණ තීන්දුවල කියනවා නම් ජනාධිපතිවරයාට පාර්ලිමේන්තු විසිරවන්න තියෙන බලය, ඒ කාලය වෙනස් කරන්න ජනමත විචාරණයක් අවශ්‍යයි කියලා. මම හිතන්නේ ඔබත් දන්නවා, මමත් දන්නවා. එහෙම ජනමත විචාරණයකින් අපින් ඇහුවේ නෑ අපි මේකට එකඟද නැද්ද කියලා. මේ රටේ ජනතාවගෙන් ඇහුවේ නෑ. එතකොට එහෙනම් අපිට මොකක්ද මේ හිතන්න තියෙන්නේ? ජනතා පරමාධිපත්‍ය හොරකම් කළා කියනවා ඇරෙන්න. මොනවා හරි ක්‍රමයකින් ජනතාව රවටා වුන්ගේ පරමාධිපත්‍ය බලය උදුරාගෙන කියනවා ඇරෙන්න. එහෙනම් මොකක්ද අපිට මේකට කරන්න පුළුවන් කියවීම? ඉතින් මේක මං හිතන විදිහට අපේ රටේ අපි කතා කරනවා ප්‍රජාතන්ත්‍රවාදය ගැන, මේ අධිකරණීය ස්වාධීනත්වය ගැන, ජනතා පරමාධිපත්‍ය ගැන මං හිතන විදිහට නම් මුළු රටම බරපතලව හිටිය යුතු තැනක්. ශ්‍රේෂ්ඨාධිකරණය කියලා තියෙද්දී මේ ගන්තිය වෙනස් කරන්න, ජනාධිපතිවරයාට විසිරවන්න තියෙන කාලේ වෙනස් කරන්න ජනමත විචාරණයක් අවශ්‍යයි කියලා මතයක් තියෙද්දී මොනෝ හරි ක්‍රමයකින් ජනමත විචාරණයක් නැතුව රටේ නීතිය බවට එවැන්නක් පත් කරා නම්, ඒක ශ්‍රේෂ්ඨාධිකරණය පිළිගන්නව නම් මේ රටේ ජනතාව කොහෙද ඉන්නේ? දැන් කොමුණත් මේ සිද්ධවීම් දාමය හරහා ඔබතුමා හිතන්නේ නැද්ද? දැන් මහින්ද රාජපක්ෂ මහත්මයාට ඔබතුමා මීට පෙර 360 සඳහන් කරා, එතුමා මේ අභියෝගයේ බාර ගැනීම, අග්‍රාමාත්‍යධුරයේ බාර ගැනීම ඒකට, ඒකත් යම්කිසි විදිහකට අභියෝගයකට මුහුණ දීමක්, නිර්භීත ක්‍රියාවක් විදිහට. එතකොට එතනදී ඔබතුමා පැහැදිලි කරපු දෙයක් තමයි මහින්ද රාජපක්ෂ මහත්මයාට බොහොම ලේසියෙන් තව ටික කාලයක් ඉවසගෙන හිටියනම් ඔය යන විදිහට හිටියනම් නිකම්ම පාර්ලිමේන්තුවේ බලය ලැබෙනවා. හැබැයි එහෙම තියෙද්දී එතුමා කලින් මේක බාර ගන්නවා නිර්භීත ක්‍රියාවක් විදිහට. හැබැයි මේ අවසානයේදී සිද්ධ වෙච්ච දේත් එක්ක ඔබ හිතන්නේ නැද්ද මේක එක්තරා විදිහකට සමහරු හැඳින්වුවේ කුමන්ත්‍රණයක් හැටියට? මේ කුමන්ත්‍රණයට හවුල් වීම හරහා, මේ කුමන්ත්‍රණයේ මගින් අග්‍රාමාත්‍යධුරය ලබා ගැනීම හරහා මහින්ද රාජපක්ෂ මහත්මයා
ඔහු තමයි නිකං නිරපරාධ පිරිහීමට ලක්ුණේ ම නැත්තම් නිරපරාධේ එතුමාට යන්න තිබිච්ච ගමන නිකං වෙනත් පාරකට හැරුණා අපරාධ කියලා එහෙම හිතෙන්නේ නැද්ද? මේ දැන් ගැටලුව තියෙන්නේ මේ මේ සම්පූර්ණ ව්‍යවස්ථාව නීතිය සහ ප්‍රජාතන්ත්‍රවාදයේ පිළිබඳ කියවීම උඩනේ. ඉතින් එතෙන්දී පැහැදිලිව අපි දකින ආකාරයට නම් මේ පාර්ලිමේන්තුව කොහොමත් අවලංගු වෙච්ච ජනවරමක් නැති පාර්ලිමේන්තුවක්. ඉතින් සම්පූර්ණයෙන්ම විකෘති වෙච්ච පාර්ලිමේන්තුවක්. එතුමා ඔය අගමැති ධූරය බාර ගන්නකොට ඇත්ත වශයෙන්ම අගමැතිත් විපක්ෂ නායකත් එකම කණ්ඩායමක හැටියට තිබ්බ පාර්ලිමේන්තුවක්. ඒක හින්දා ව්‍යවස්ථාදායක ස්වභාව ආදී වශයෙන් මුළු රටේම ආයතන සම්පූර්ණයෙන්ම يعني විකෘති වෙච්ච නැත්තම් මේ ඒක මම දන්නේ නැහැ ලෝකේ ප්‍රජාතන්ත්‍රවාදී උදාහරණවත් එහෙම තියෙනවද කියලා සමාජයේ ශිෂ්ට සමාජයේ. ඉතින් එවැනි තත්යකටපත් වෙච්ච පාර්ලිමේන්තුවක් ඒක. ඉතින් ඒකෙන් රට නිදහස් කරගැනීමේ අවස්ථාවක් ලැබුණා නම් මම හිතන ආකාරයට ඒක ඒ අභියෝගයේ බාර ගැනීම එතුමාගේ දේශපාලන නායකයෙක් හැටියට මම නම් අදටත් මම දකින්නේ ඒකේ වරදක්. ඒ කියන්නේ මොකද ජාතික රජයක් හැටියට ඒ ජාතික රජයේ පිළිබඳ අර්ථකථන ආදී ඒවත් තවත් ඒ කියන්නේ මම හිතන විදිහට ඉතාම නිර්ලජ්ජිත අර්ථ නිරූපණ හරහා කරගත්තු කාරණාවල. හැබැයි එසේ හෝ තිබිච්ච ජාතික ආණ්ඩුවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය ඉවත් වුණා නම් නිල වශයෙන් තවදුරටත් එතන රජයක් පැවතීමේ හැකියාවක් තිබුණේ නැහැ. දැන් අදට වුණත් ඉතින් ඇත්තටම මේ පාර්ලිමේන්තුව කොහොමද මෙහෙම පවතින්නේ කියන එක ගැන විශාල ගැටලුවක් තියෙනවනේ. දැන් දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු අග්‍රාමාත්‍යවරයා හැටියට රනිල් වික්‍රමසිංහ මහතාට විශ්වාසය පළ කිරීම උඩ තමයි ඒ තිබ්බ පාර්ලිමේන්තුව 113 සම්පූර්ණ කරගන්න පුළුවන් වුණේ. හැබැයි රනිල් වික්‍රමසිංහ මහතාට නැවත අග්‍රාමාත්‍ය කියන්නේ මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා 80 සැනින් සම්බන්ධන් මහතා ප්‍රකාශයට පත් කරා මම තාමත් විපක්ෂ නායක කියලා. අපිටයි විපක්ෂ නායකකම හිමි කියලා. ඉතින් දැන්ටත් උන් තාමත් විපක්ෂයේ වාඩි වෙලා ඉන්නවා. මේ කියන්නේ මුළු රටක් එක්කම ජනතාවක් එක්කම සම්පූර්ණයෙන්ම මේ තාම භයානක මේ විහිළුවක නැත්තම් තම තමන්ගේ වරප්‍රසාදරක ගැනීමෙන් තම තමන්ගේ සුඛ විහරණ සලසා ගැනීමෙන් කරන මේ රංගපෑමක්ද රංගනයක්ද අපිට තේරෙන්නේ නැහැ. මේක අපි නම් දකින්නේ මේ රට සම්පූර්ණයෙන්ම මේ දේශපාලඥයන් විසින් සම්පූර්ණයෙන්ම අනාථභාවයට අසරණ භාවයට මේ රටේ ජනතාව පත් කරලා තියෙනවා කියලා. ඉතින් ඒ තුල අපිට මේ කියන්නේ මේ ප්‍රජාතන්ත්‍රවාදයේ සම්බන්ධයෙන් වේවා වෙනකුත් නීතියේ මූලධර්ම සම්බන්ධයෙන් වේවා දැන් සරලම උදාහරණයක් ගන්න. දැන් මේ මෙතිවරණ නැතුව යනවා. මම මේ අද නිකමට බැලුවම මේ නඩු තීන්දුවය ඔබ කතා කරන නඩු තීන්දුව සම්බන්ධයෙන් මේ එක ළඟ මේ අන්තර්ජාලයෙන් මේ පිටපත් ගත්තම එක ළඟ පිටු දෙකේ තියෙනවා මේ මෙතිවරණ කොමිසමේ සමාජික හුල් මහතා මහාචාර්ය SRH හුල් මහතා. එතකොට ඔහු එක පෙත්සංකරුවෙක් මේ ක්‍රියාවලිය වැරදි කියලා. එතකොට ඔහු දැන් මම දෙක පසුගිය දවස්වල මෙතුවෙන කොමසාරිස්තුමත් ඔබ නාලිකාවේ වෙනත් වැඩසටහන්වල එහෙම පැහැදිලි කරන ඔහු පෞද්ගලික පුරවැසියෙක් හැටියට ඔහුට ඇති අයිති අනුවයි ගියේ කියලා. හැබැයි ඔහු පළමුව සටහන් කරන්නේ මෙම්බර් ඔෆ් ද ඉලෙක්ෂන් කොමිෂන් කියලා ලිපිනේ තියෙන මෙතුවෙන කොමිසමේ ලිපිනේ. ඔහුගේ පසුව තමයි ඔහුගේ යාපනයේ ලිපිනේ තියෙන්නේ. ඒ පිටුවෙම එහා පැත්තේ පිටුවේ තියෙනවා මේකේ වග උත්තරකාරයෝ හැටියට මෙතුවෙන කොමිසම. ඒකේ සමාජිකයන් 3 දෙනා එතනක් තියෙනවා. ආරචුල් මාචර්තුමා දැන් මේ අපි කොහොමද මේව අවබෝධ කරගන්නේ? දැන් එතකොට ඒ අතර පළාත් පාලන ආයතනවල මෙතිවරණේ අවුරුදු 3ක් කල් දාගත්තා. පළාත් සභා මෙතිවරණේ දැන් ආයෙත් ශ්‍රේෂ්ඨ අධිකරණයේ තීන්දුවකට එරෙහිවම කටයුතු කරමින් දින නියමයක් නමුතුව කල් දාගෙන තිබෙනවා. ජනතාවට ලබා දුන්න මෙතිවරණයක් මහින්ද රාජපක්ෂ හිටපු ජනතුමා ඒ ක්‍රියාවලිය හරහා කෙසේ හෝ ජනතාවට තමන්ගේ රජයක් තෝරාපත් කිරීම සඳහා මෙතිවරණයක් ලබා දුන්නා. මේ මෙතිවරණය තමයි මේ අධිකරණ ක්‍රියාවලියේ අපෙන් උදුරු ගත්තේ. දැන් අද කවුරුවත් මහ මෙතිවරණයක් ගැන කතා කරන්නේ නැහැ. ඒක අවශ්‍ය නැද්ද? ද කාටවත් පැහැදිලි බහුතරයක් නැහැ නේ. දැන් මේ සම්බන්ධින් මහත්වලා පක්ෂව ඡන්දෙ දීලා විපක්ෂ වාඩිලා ඉන්නවා. එතකොට කොහෙද මේකේ බහුතරය තියෙන්නේ? එතකොට මේ ඊළඟට මේ පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් විශාල බරපතල ප්‍රශ්න තියෙනවානේ. ඒ ක්‍රියාවලිය සිද්ධ වෙනකොට අපි දන්නවා රවි කරුණානායක මහත්මයා මහ බැංකු සිද්ධිය සම්බන්ධයෙන් ඒ සිද්ධියේ යම් යම් අර නිවාස ලබා ගැනීම සම්බන්ධයෙන් ඍජුම චෝදනා නැගුණා. ඊට පස්සේ ජනාධිපති කොමිෂන් සභාවක් ඉදිරියේ අසත්‍ය කරුණු ප්‍රකාශපත් කළා කියලා චෝදනා නැගුණා. ඔහු ඇමති මුදලෙම දුරින් ඔහුට අස්වෙන්න සිදු වුණා. දැන් ඔහු නැවතත් ඇමතිවරයෙක් හැටියට කටයුතු කරනවා. විජේකලා හිටපු ඒ නියෝජ්‍ය ඇමතිතුමියට එතුමිය පාසල් ක්‍රීඩා උත්සවදී ජාතික කොඩිය ඔසවන්න බෑ කියලා තිබුණා. LTT සංවිධානයේ ප්‍රභාකරන් වීරත්වයට පත් කරමින්
දේශන පවත්වල තිබුණ ඒතුළ ඇතුමිට ඉල්ලස්සෙන්න සිද්ධ වුණා. දැන් එතුමී අධ්‍යාපන නියෝජ්‍යම ටිකද එතුමී මක්කි දන්නේ පාසල් දරුවන්ට ලබා දෙන උදාහරණ ආදර්ශය හරි උදාහරණ මොකක්ද කියලා. ඉතින් මෙවැනි පාර්ලිමේන්තුවක් අපි පිළිගන්නවද? මෙවැනි රජයක් අපි පිළිගන්නවද? මම මේ කියන්නේ ආර්ථික ප්‍රතිපත්තියවත් එහෙම නෙමෙයි. දැන් මේ හොරකමට එරෙහිව කතා කරපු රජයක අද වෙනකොට ඉතින් මම දැක්ක ඔබ නාලිකාවෙම විජේදාස රාජපක්ෂ හිටපු එමෙතුමා බරපතල චෝදනා නැගුවා මහපොළ අර මුදල සම්බන්ධයෙන් සිදුවලා තියෙන හොරකම් සම්බන්ධයෙන්. එතකොට දැන් ඒක ගැනවත් දැන් ඊට පස්සේ ප්‍රවෘත්තියක් තියෙනවද? දැන් ඊට අදාළ ඇමතිවරයා කවුද? ඔහු ඉල්ලස් වුණා. දැන් අර කෝච්චියක් මේ රජයේ බලයට පත් වෙන්න ඉස්සෙල්ලා කිව්වේ කෝච්චියක් පිළිපෙන්නොත් ප්‍රවාහන ඇමතිවරයා වගකීම් බාරගෙන ඉල්ලස් විය යුතුයි කියලා. දැන් මේවට වගකීම් බාර ගන්න එක කවුද? හොඳයි, දැන් ඔය සියල් අතරේනේ 20 වෙනි සංශෝධනය පිළිබඳ දැන් මේ වෙද්දි වැඩි වැඩියෙන් කතාබහක් ඇති වෙලා තියෙන්නේ. මොකද්ද ඔබතුමාගේ අදහස මේ 20 සම්බන්ධයෙන්? 20 ඔබ හිතනවාද මේ ගේන්න යන සංශෝධන අපිට උචිත, අපිට ගැළපෙන සංශෝධන කියලා? ජනතා මුක්ති පෙරමුණ ඉදිරිපත් කරලා තියෙන 20 වෙනි සංශෝධනය. දැන් මේකෙදි කාරණා කීපයක් තියෙනවා. දැන් 20 සම්මත කරගන්න එක ගැන කතා කරනකොට විවිධය විවිධ මත සඳහන් කරනවා. මහින්ද මහත්තයත් පාර ජනාධිපතිතුමත් අතරත් සාකච්ඡා 20ක් 20 වෙනි සංශෝධනයක් සම්බන්ධයෙන් සිදු වෙනවා. නෑ, ඒ කියන්නේ මෙතන ගැටලුව තියෙන්නේ මේකයි. මේ 20 ඒවා කීපයක් තියෙනවා. කීපයක් තියෙනවා. දැන් අපි දන්නවා අපිට පොරොන්දුවක් දීලා තියෙනවා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා මේ දානමය සම්මත කරන අවස්ථාව, ඒ කියන්නේ 2015දී. අපිට විතර නෙවෙයි මාදිලි ඒ සෝභිත හඳුරන්ටත් මේ දානවිනි සංශෝධනයත් එක්කම අනිවාර්යයෙන්ම 20ක් ගේනවා කියලා ඒ මෙතිවරණ ක්‍රමය වෙනස් කිරීමට. එතකොට මේ සමානුපාතික මෙතිවරණ ක්‍රමය වෙනස් කරලා කොට්ටාෂයට මන්ත්‍රීවරයෙක් ලැබෙන වඩා ස්ථාවර පාර්ලිමේන්තුවක් පිහිටවන්න පුළුවන්. දැන් ඒ 20ට මොකද? දැන් මේ ජනතා විමුක්ති පෙරමුණින් කෙටුම්පතක් හැටියට ඉදිරිපත් කරලා තියෙන 20 ගැන නම් අපි කතා කරන්නේ. ඒකේ කතා කරන්නේ විධායක ජනාධිපති ධූරය, يعني විධායක ජනාධිපතිවරයා තීරීමේ ක්‍රමය වෙනස් කරලා ඒක පාර්ලිමේන්තුවට පවරලා, ඌ ඉවත් කිරීමේ බලයත් පාර්ලිමේන්තුවට පවරලා, පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍යවරයාට වැඩි බලතල ලැබෙන ක්‍රමයක් තමයි එතන යෝජනා වෙන්නේ. දැන් අපි ඒ සංශෝධනය ගත්තොත් එහෙම ඒක පිටිනෙදිත් නම් මේ රටේ ආයේ දැන්ටත් ආණ්ඩුවක් තියනවාද කියන එක ගැන බරපතල ප්‍රශ්නයක්. දැන් ඔය ඔබ වහන අර්බුදයේ වෙලාවෙත් රට පාලනය කරේ තානාපති කාර්යාලයද කියලා මේ රටේ ජනතාවට විශාල කුකුසක් තියෙනවා. කවුද පාලනය කරේ කියලා? අදටත් රට පාලනය කරන්නේ කවුද කියන එක ගැන බලවත් ප්‍රශ්නයක් තියෙනවා. සමහර ජනාධිපතිතුමා කියන විදිහට එතුමාට අවශ්‍ය විදිහට නෙමෙයි රට පාලනය කරන්නේ. එතකොට එන්නම් කවුද, කාගේද මේ උවමනාව? එතකොට ඊළඟට දැන් අපි ගත්තොත් එහෙම මේ 20 වෙනි සංශෝධනයේදී මේ තරම් දුර්වල පාර්ලිමේන්තු ක්‍රමයක් අපි දන්නවා. විධායක ජනාධිපති ක්‍රමය ඇති කරනකොට විධායක ඊටම ප්‍රබල තත්ත්වයට පත් කළා. එතකොට ඒ කාණුව සමානුපාතික නියෝජන සහිත පාර්ලිමේන්තුවක් ඇති කරා. මොකද පාර්ලිමේන්තුව ජනාධිපතිවරයාට මෙහෙයීමේ හැකියාව ඒ හරහා ලබා දීලා තිබුණා. හැබැයි දැන් අපි විධායක ජනාධිපතිවරයා දුර්වල කරනවා නම් ඒ වෙනුවට අපි කියනවා නම් පාර්ලිමේන්තුවට බලතල පවරනවා, පාර්ලිමේන්තු උත්තරීත තත්ත්වයට පත් කරනවා කියලා. එමනම් පාර්ලිමේන්තුව ස්ථාවර පාර්ලිමේන්තුවක්, ස්ථාවර රජයක් පවත්වන්න පුළුවන් ඡන්ද ක්‍රමයක් පාර්ලිමේන්තුවේ තුල තියෙනවා. ඒතකොට එහෙම නැතුව ඊටාම දුර්වල පාර්ලිමේන්තුවකට රටේ ජනාධිපතිවරයා පත් කිරීමේ සහ ඔය දැන් ජනාධිපති මේ ජනතා විමුක්ති පෙරමුණ යෝජනා කරලා තියෙන 20 අඩකින් පාර්ලිමේන්තුවේ අඩක කැමැත්තෙන් පුළුවන් ජනාධිපතිවරයා ඕනෑම අවස්ථාවක ඉවත් කරන්න. එතකොට පාර්ලිමේන්තුවේ අගමැතිවත් පාර්ලිමේන්තුවේ, ඒ කියන්නේ කිසිම පක්ෂයකට මේ රටේ කිසිම ප්‍රධාන පක්ෂයකට පාර්ලිමේන්තු බහුතරයක් නොලැබෙන ඡන්ද ක්‍රමයක් තියෙදි දැන් අදටත් එහෙමයි. අදටත් එක්සත් ජාතික පක්ෂයට එක්සත් ජාතික පෙරමුණවත් බහුතරයක් නැහැ. මහින්ද මහත්තයලගේ එක්සත් ජනතා නිදහස් සන්ධානයටත් බහුතරයක් නැහැ. එතකොට එහෙම පාර්ලිමේන්තුවකට තියෙද්දි ජනාධිපතිවරයාවත් ඒ පාර්ලිමේන්තුවෙන් නම් පත් කරන්නේ සහ ඒ පාර්ලිමේන්තුවට ඕනෑම මොහොතක ඒ ජනාධිපතිවරයාව සුළු දෙකෙන් එකේ ඡන්දකින් ඉවත් කරන්න පුළුවන් නම් ඉතින් අපිට රටක් නැහැ කියන එක ඊට වඩා හොඳයි. රටකට අපිට පාලනයක් නැහැ කියන එක. හොඳයි, දැන් ඔය 20 ගැන කතා කරනකොට මහින්ද මහත්තයයි මෛත්‍රීපාල ජනාධිපතිතුමායි සාකච්ඡා වෙලා තියෙනවා කියන කාරණය මතුවෙනවානේ. ඔවුනුත් මේ පිළිබඳව සාකච්ඡා පවත්වලා තිනවා කියලා මේ 20 වෙනි සංශෝධනයක් සම්බන්ධයෙන්. මේකෙදි මේ ගැන ඔබතුමන්ලා යම් කිසි විදියකට හෝ දැනුවත් වීමක් වෙලා තියෙනවද? මොනවද මේ සාකච්ඡාවලදී සිද්ධ වුණේ? මොන වගේ එකගතාවයන්ටද ලැබුණේ කියන කාරණේ සම්බන්ධයෙන්? එහෙම අත්‍යවශ්‍යම පොකේ කාලේ වෙච්ච කටයුතු දිහා බැලුවම අපිට පේන්නේ නැහැ එහෙම එකඟතාවයකින් එහෙම රට පැත්තෙන්. දැන් උදාහරණයකට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා
එතුමා පහුගිය කාලේ කරන විවේචනත් එක්කම ජාතික ලැයිස්තුවේ ඇති වෙච්ච පුරප්පාඩුවට එතුමා ආයෙත්පත් කළේ ජාතික ලැයිස්තුවේ නොහිටපු පරාජිත අපේක්ෂකයෙක් තමන්ගේ හිතවත එක්ක. අපිට පේනවාද එහෙම රට සම්බන්ධයෙන් හොඳ ආදර්ශයක්? අපිට නම් පේන්නේ නැහැ. කෙනෙකුට මල්ලට සැකයක් තියෙනවා ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපයේ සම්බන්ධ. නෑ ජන සැකයක් නෙවෙයි. මං කියන්නේ එතුමා සැක කරන්න දෙයක් නෑ. එතුමා ක්‍රියාවෙන් පෙන්වන දේවල් තියෙනවනේ. එතුමා කතාවෙන් කියන දේ සහ ක්‍රියාවෙන් කරන දේ අතර අපි පැහැහිමක් දකින්නවද? එහෙම ආදර්ශයක් එතුමා රටට දෙනවද? අපි අහන්නේ මේ පත් කරපු ආණ්ඩුකාරවරු එහෙම ආණ්ඩුකාර තනතුරු වලට සුදුසු වේද? ඒකත්ම අපිට නම් එහෙම පේන්නේ නෑ. අරක්‍රියාව අපි සම්පූර්ණ වෙන දින. ඒ නිසා අපිට පහුගිය දවස්වල අපි දැක්කා ජනාධිපති මේ විවස්ථාදායක ක්‍රියාවලිය තුළත් අපි දන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අපිට පේන්නේ එහෙම. දැන් මම හිතන විදිහට නම් ඔය දින 50 ගණනේ මහින්ද රාජපක්ෂ මහතාට අගමැති ධුරය දුන්න අවස්ථාවේදීවත් එහෙම සාකච්ඡාවකින් සම්මුතියකින් කටයුතු කිරිච්ච බවක් පුරවැසියෝ හිටියත් නම් අපිට පෙනුනේ නැහැ. ඊට අමතරව මට තව එක කාරණයක් ඔබ අහපු ප්‍රශ්න සම්බන්ධයෙන් කියන්න ඕනෙකම තියෙනවා. දැන් මේ කාරණයේදී මහින්ද රාජපක්ෂ මහත්මයා කටයුතු කරන ආකාරය ගැන විවිධ පාර්ශ්වලින් ප්‍රශ්න මතුවෙනවා. හැබැයි දැන් අපි හරියටම දන්නේ මේ සම්බන්ධයෙන් ඉදිරි රටට සාකච්ඡාවක් අවශ්‍යයි. මම හිතනවා එතුමා මේ රටේ තියෙන ඒ සැකසංකා දුරවීම සඳහා රට පුරවැසියන් ආමන්ත්‍රණය කළා, රට විසින් ආමන්ත්‍රණය කළා එතුමාගේ කාර්යභාරය එතුමා පැහැදිලි කරાવી කියලා. හැබැයි දැන් එතුමා දැන් මේ සියලු ක්‍රියාකලාප හරහා විපක්ෂ නායක තනතුරට පත් වෙලා තියෙනවා. මේක අපි දකින විදිහට නම් මීට අවුරුදු 4කට පෙර එතුමා හෝ ඒ පිළේ කෙනෙකුට නියත වශයෙන්ම ලැබිය යුතුව තිබූ තනතුරක් අවුරුදු 4කට පසුව යම් නිවැරදි කිරීමක් සිද්ධ වෙලා තියෙනවා. ඒකට ඒ තුල විපක්ෂයෙන් ආපු ගෙනත් ඇති විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් හෝ විපක්ෂයේ සිටින කණ්ඩායමක් විසින් ගෙනත් ඇති යෝජනාවක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම මම දකින්නේ බරපතල අර්බුදයක් විදිහට. දෙවෙනි කාරණේ තමයි අපිට රටපැත්තෙන් බැලුවම මේ රජය අපි දැක්කා අපිට ඉස්සරහට වෙලා ලැබුණත් අපි කතා කරමු. ඒ කියන්නේ 19 වෙනි සංශෝධනයේ මොන තරම් ඒ කියන්නේ දැන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා කිව්වා තමාගෙන අප සුජාත දරුවා අපයෝජනයට ලක් වෙලා තියෙනවා කියලා. ඒක එහෙමද කියන ප්‍රශ්නෙත් තියෙනවා. ඒක ගෙනීමේදීම අංග විකලභාවයන් තිබුණාද නැත්නම් විකෘතීන් තිබුණාද? ඊට පස්සේ ඒක ඒ දරුවව අපයෝජනයට භාවිතා කරා නම් ඔහුගේ දෙමව්පියන්ම නැත්නම් පවුලේ ඇත්තන්මද ඒ අපයෝජනේ සිද්ධ කරේ කියන ප්‍රශ්නේ රට හමුවේ තියෙනවා. මම හිතන්නේ අපිට ඒක කතා කරන්න පුළුවන් නම් හොඳයි කියලා. හොඳයි. අපි මේ පිළිබඳව කතා කරමු. මට පුංචි අවස්ථාවක් ලබා දෙන විකිරි විරාමයකට ගිහිල්ලා අපි නැවතත් මේ නතර කරපු තැනින් නැවතත් කතා බහ ආරම්භ කරමු. ඔබයලිත් එක්වන්නේ 360 සජීව සංවාදයේ සමගින් අපි කතා කරමින් සිටියේ මේ ව්‍යවස්ථා සංශෝධනයන් සම්බන්ධයෙන්. ඔය අතරේ දැන් අපිට අපි නතර කරපු තැනටම අහපව් ටිකක් ආව තියෙනවා. 20 වෙනි සංශෝධනයේ අත්තරත් වෙච්ච ඇතුළත් විය හැකි කාරණා මොනවද? දැන් 20 ඒවා කීපයක් තියෙනවා කියන කාරණත් අපි සඳහන් කරා. මෙතනදී මේ නවල් රාජපක්ෂ මහත්මයා සඳහන් කරනවා තවත් අදහසක් 20 සම්බන්ධව. ජනතා විමුක්ති පෙරමුණ ගේන 20ට ඔහු එකඟ නැති බවක් තමයි පෙන්වන්නට තිබෙන්නේ. නමුත් වෙනත් අදහසක් ඔහුට තියෙනවා. අපි යොමු වෙමු මොකද්ද ඔහු කියන අදහස කියලා බලන්න. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාත් මෛත්‍රීපාල සිරිසේන අධිකාරී ජනාධිපතිතුමාත් මුණ ගැහිච්ච වෙලාවේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කියලා දෙනවා විධායක බලතල අහෝසි කිරීම පිළිබඳව මහින්ද රාජපක්ෂ මහත්තයාට පෞද්ගලිකව කිසිම ගැටලුවක් නැහැ. දැන් 19 වන ආණ්ඩුකරණ ව්‍යවස්ථා සංශෝධනයේ දෙකනම් මේ රටේ ඉදිරි කාල සීමා මේ විධායක බලතල කියන දේ වැඩිලා තියෙන්නේ. එවැනි විධායක බලතල වලින් වැඩක් නැහැ කියන එක තමයි අපි විශ්වාස කරන්නේ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මෛත්‍රීපාල සිරිසේන අධිකාරී ජනාධිපතිතුමා රණ වික්‍රමසිංහ අග්‍රමාත්‍යවරයා සානිකුත් පක්ෂ නායකයෝ එකතු වෙලා 20ක් හදනවා නම් ඒ පිළිබඳව අපිට සාකච්ඡා කරන්න පුළුවන්. දැන් මේ කියන්නේ තවත් 20ක් ගැනද? එහෙම සාකච්ඡාවක් තියෙනවද? දැන් මේ තුන් කණ්ඩායම් තුන නෑ, ඒක තමයි. ඒක මම හිතන විදිහට නම් ඒ ක්‍රියාවලිය සඳහා කාලයක් මොනවා ගිහිලා තින්නේ. මම දන්නේ මෛත්‍රීපාල සිරිසේන මහත්මයා මේ පාර්ලිමේන්තුව විසිරුවා ඇරලා තින්නේ. ඒක මේ අධිකරණ ක්‍රියාදාමයක් කරා අපි දකින විදිහෙන් නම් නිවැරදි නොවෙච්ච අපෙන් හොරෙන්කම් කරපු මේ වගන්තියක් කරහා අපේ අනුමැතියක් නොලැබුව වගන්තියක් කරහා පවත්වාගෙන යන පාර්ලිමේන්තුව. ඊළඟට අපි පළාත් පාලන ආයතන මෙතිවරණෙදි ලැබිච්ච ජනතා තීන්දුව ගත්තත් මේ පාර්ලිමේන්තුවට තවදුරටත් ජනතා වරමක් නැහැ. ඊළඟට මේ පාර්ලිමේන්තුව පත් වෙද්දි මේ රජය දුන්න පුරුදු ගත්තත් ප්‍රධාන පක්ෂ දෙක එකතු කරලා ජාතික රජයක් හදලා මේ රටේ ප්‍රශ්න විසඳනවා කියන එක ඒකත් අද ඒක කරන්න බෑනේ. දැන් මේ දෙක වෙන් වෙලානේ. ඒ නිසා මේ සියලු පැත්තෙන් අහෝසි වෙච්ච වළංගු වෙච්ච පාර්ලිමේන්තුවක් තියෙන්නේ. හැබැයි මම අර කලින් කියන්න හැදුවේ දැන් මෙතන හැබැයි
ගැටලුවක් තියෙනවා කියන එක අපිට පිළිගන්න වෙනවා. ඒ කියන්නේ මොකද මේ ව්‍යවස්ථාව එක්කත් අපිට පේන්නේ රටට යන්න පුළුවන් කියලා. දැන් අපි දන්නවා දානවන සංශෝධනයේ දැන් මේ අර්බුදය ආවෙත් එකිනෙකට පටහැනි වගන්ති තියෙනවා. මේ වගන්ති වලින් ඉතින් ඒ වෙලාවේ විනිශ්චයකාරවරුන් පිළිගන්න වගන්තිය කුමක්ද කියන එක කියන්නේ වඩා හොඳයි නේද? අපි හැමෝටම තේරෙන වගන්තියක්, එක සරල වගන්තියක් තිබුණොත් එහෙම මේ සම්බන්ධයි. ඉතින් ඒ වගේ දැන් විධායක ජනාධිපති ක්‍රමයෙන් දැන් පිටෙන් වෙලා තියෙන්නේ. ඒතකොට ඒ අතරතුර අපි නම් දකින ආකාරයට අද රටේ තියෙන ප්‍රධානම ගැටලුව තමයි ප්‍රබල පාර්ලිමේන්තුවක්, මහජන නියෝජිතයන් නීසි පරිදි මතේ නියෝජනය වෙන පාර්ලිමේන්තුවක් ලබා ගත හැකි මෙතිවන්න ක්‍රමයක් ලබා ගන්න එක. මොකද අපිට පහුගිය කාලෙම පේනවා දැන් මේ වෙනකොට මේ කවුරුවත් අපිට මහජන නියුත හැටියට පිළිගන්න පුළුවන්ද? අපිට පේන්නේ උන් පක්ෂ නියෝජිතයන් ඇර මහජන නියුතින් හැටියට ක්‍රියා කරන විදියක් පේන්නේ. අපිට එහෙම ක්‍රමවේදයක් පේන්නෙත් නෑ. දැන් දිස්ත්‍රික්කයක් පුරාම නාප ලබාගෙන ඉන්න මන්ත්‍රීවරු සමාවෙන්න මට පුංචි බාධා කිරීමක් කරන්න අවසර දෙන්න අපි වෙලාව. අපි මේ කොට්ටාෂට මන්ත්‍රීවරයෙක් ලැබෙන මෙතිවරණ ක්‍රමයක් අනිවාර්යයෙන්ම ලැබිය යුතුයි කියන එක විශ්වාස කරනවා. අපි හිතන විදිහට නම් අනික් සියලු සංශෝධන වලට පෙර අර දාන විදි දුන්න පොරොන්දු ආනුව සොබිත හඳුරුත්තේ ක්‍රියාවලිය දායිල්ලුවා. ඒ ක්‍රියාවලිය තුල ඉස්සෙල්ලම රට වෙනුවෙන් දැන් සිද්ධ විය යුතු දේ තමයි මේ මෙතිවරණ ක්‍රමය කොට්ටාෂට මන්ත්‍රීවරයෙක් ලැබෙන මෙතිවරණ ක්‍රමයක් ලැබීම. හැබැයි මේකේ දැන් ඒකත් එක්කම තමයි පැහැදිලිව කියන්න ඕනේ මේ කොට්ටාෂට මන්ත්‍රීවරයෙක් ලැබෙන එක අර පළාත් පාලන ආයතන විදිහට හරි දැන් පළාත් සභා නීතිය අනුව කරලා තියෙන ආකාරයට නම් කරන්න එපා කියන එක. ඒ කියන්නේ දැන් කොට්ටාෂට මන්ත්‍රීවරයෙක් දීලා කොට්ටාෂයක් නැති මන්ත්‍රීවරුත් ඒ සමාන ප්‍රමාණයකින් පාර්ලිමේන්තුව පුරවනවා නම් එතකොට මහජනයාගේ මතේ නියෝජනය කරන්නේ කවුද? දැන් අපි කොට්ටාෂට මන්ත්‍රීවරයෙක් ඉල්ලන්නේ මේ කොට්ටාෂය තුල තියෙන බෝක්කුව හදාගන්න හරි පාර හදාගන්න නෙමෙයි. ඒ කොට්ටාෂේ ඉන්න ජනතාවගේ මතය පන්සල වෙන්න පුළුවන්, පල්ලිය වෙන්න පුළුවන්, ඒ තියෙන ජනතා මතය ඒ මන්ත්‍රීවරය හරහා පාර්ලිමේන්තුවට යවන්න ක්‍රමවේදයක් අපිට ඕනේ. දැන් අපිට විශාල ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේ ව්‍යවස්ථා සංශෝධන සාකච්ඡා කරනවා රටේ. අපි දන්නවා අස්කිරියෙන් වෙනම අස්කිරි ප්‍රකාශයක් ඓතිහාසික සිද්ධියක් නිදහසින් පස්සේ 56වත් එහෙම වෙලා නැහැ. අස්කිරි ප්‍රකාශය නිකුත් කළා. ඊට පස්සේ අස්කිරි මල්වතු කාරක සභා දෙක එකතු වෙලා නිවේදනය කළා. ඊට පස්සේ කොළඹ මෙහි බෙල්ලන් විල නායක හඳුරු අපත් අවසනාවකට අපිට හිමි වෙච්ච. ඊට පස්සේ විද්වදේ විද්‍යාලංකාර පිරිවෙන්වල නායක හඳුරුවරු, අනිකුත් නිකායවල මහානායක හඳුරු ඉන්න විශාල ප්‍රකාශන සංඛ්‍යාවක්, විශාල හැදෑරීම් සහිත ඒ ලිවිලි කියවනකොට තේරෙනවා මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයල කියන ඒවට වඩා ගැඹුරක් ඒකේ තියෙනවා කියලා. ඉතින් එවැනි ඒවා මත කොහොමද අපි පාර්ලිමේන්තුවට නියෝජනය කරන්නේ? ඉතින් අපිට කොට්ටාෂයට මන්ත්‍රීවරයෙක් අපි දෙන්න කියන්නේ ඒ කොට්ටාෂයේ මහජන මතය පාර්ලිමේන්තුවට ගෙනියන්න පුළුවන් මන්ත්‍රීවරයෙක්. ඔහුට මං කියන්නේ යම් ස්වාධීන තියුතු එක්තරා පැත්තකින් මේ පක්ෂ මාරු කිරීම නැවති යුතු. ඒක අපි පිළිගන්න. ඒතර කොට්ටාෂයට මන්ත්‍රීවරයෙක් ඉන්නවනම් ඔහු පක්ෂ මාරු කරනවා නම් ඔහුට අයිතිය තියෙනවා മന്ത്രി දුරින් ඉල්ලා සිටින. හැබැයි අතුරු මැති වෙනකට පෙනී ඉඳලා නැවතත් ඔහුට මුණත් ජයග්‍රහණ ඔහු හරි දෙයක් වෙනුවෙන් නම් පෙනී සිටියේ. ඒතර ඔහුට ජයග්‍රහණ ලැබත හැකි. නැත්නම් ඔහු පරාජය වේවි. දෙවෙනි කාරණේ තමයි අපි හිතනවා මේ ඔහු සහ අනිකුත් දැන් වෙන යම් හෝ සමානුපාතික නියෝජනයක් එනවනම් ඒ අය සම්බන්ධයෙන් වුණත් තමන් ජනතාව හමුවේ තියෙන මෙතිවරණ ප්‍රකාශනයට එකඟවයි තමන් තීන්දුවරන් තියෙන්නේ කියලා. يعني පක්ෂෙයි මෙතිවරණ ප්‍රකාශනේ පාවා දෙන්නේ කියලා අධිකරණයක පෙන්වන්න පුළුවන් නම් ඔහුට ඔහුගේ മന്ത്രി ධුරය රකගැනීමේ අවස්ථාව දී යුතුයි. අපි නම් යුතුයකම හැටියට හිතන්නේ ආකාරයට. ඊළඟට ජාතික ලයිස්තුව මේ මංකොල්ල කණ එක නවත්තන්න ඕනේ. ජාතික ලයිස්තුවේ යම් විදිහක මං පුද්ගලයන් සංඛ්‍යාවක් නම් කරා නම් ඒ අතරින් කෙනෙක්ව නම් කිරීම ගැටලුවක් නැහැ. හැබැයි මේ ජනතාව විසින් ප්‍රතික්ෂේප කරපු අයව මේ ආකාරයට පත් කිරීම තුළ يعني සම්පූර්ණයෙන්ම මහජන නීතියේ මහජන ඡන්දය කියන එක එතනත් ආය අපයෝජනයට ලක් වෙලා තියෙනවා. විධායක බලය සම්බන්ධයෙන් ඔබතුමා විවිධ අවස්ථාවලදී මත අදහස් ඉදිරිපත් කළා. විශේෂයෙන්ද මේ මැතිවරණ ක්‍රමය ගැන කතා කරනකොට ඔබතුමා සඳහන් කරන විධායක බලය අහෝසි කිරීම මේ තියෙන ක්‍රමයට මේ කියන වෙනස්කම් සිද්ධ වුණොත් විධායක බලය අහෝසි කිරීම හරහා යම්කිසි අනතුරුදායක තත්ත්වයක් තියෙනවා කියලා. ඒක එහෙම වෙන්න පුළුවන්ද? ඒ කියන්නේ දැන් තියෙන විදිහටද? ඔව්, දැන් මැතිවරණ ක්‍රමය මේ තියෙන වෙනසක් නෙවෙයි. විධායක බලය අනිවාර්යෙන්ම ඉතින් මේ පාර්ලිමේන්තුව මොකද්ද? මේ පාර්ලිමේන්තුවේ අපි දන්නවා විතරම අපි දන්නේ ඒවත් අපි ජනමාධ්‍ය හරහා දකිනවා. දැන් අර මහ බැංකු මංකොල්ලයට සම්බන්ධ ආයතන වලින් මන්ත්‍රීවරු 113කට වඩා අයට චෙක්පත් ලැබිලා තියෙනවා කියලා 118ක් හරි හිම සංඛ්‍යාවක්. ඉතින් එහෙමනම් එහෙම කෙනෙකුට පුළුවන් මුළු පාර්ලිමේන්තුවම හසුරවන්න. දැන් ඒක විසුරුවන්නත් දැනේ කවුරුවත් නෙයි. අවුරුදු 4ම හරි අවසනාවට යන කාරණා ගැන අපි දන්නෙත් නැහැ. ඒ කියන්නේ මේ කොටසයි ඔව් එලිදරව් වෙච්ච කොටසින් මං කියන්නේ. ඒකට මාස 6කට සැරයක් මෙහෙම එකක් කර කර අමතක කරන්න එපා. දැන් මේ දැන් මේවා ගැන බොහොම සරලව හිතනවා. දැන් සමහර අය හොර කියලා කතා කළා. හැබැයි රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධූරයේ දරපු ඊට පෙර අගමැති ධූරයේ දරපු අවස්ථාවේදී 2002 2003 ඒ කාලෙදී
තමයි අර අතිමහත් වැට්වංචාව සිද්ධ වුණේ. එතකොට ඉතෙක් ලංකාවේ වෙලා තිබ්බ දරුණුතම මුදල් මංකොල්ල ඒක. අදටත් ඒකේ අපරාධකාරයෙක් නැහැ. අදටත් ඒකේ නෙවතයි කරගැනීමක් නැහැ. එතකොට ආයවතාවක් එතුමා මං කියන්නේ මේවා අහඹු වෙන්න පුළුවන් සම්බන්ධයක් තියෙන්න පුළුවන් අපි දන්නේ නැහැ. හැබැයි දැන් මේක තුල අපි දකිනවා ඉතින් දැන් මේවක් තුල කිසිම අවංකභාවයක් නැහැ කියන එක පේනවනේ. දැන් අර දානවනි සංශෝධනයට ගිනවව දිත්තපුරවේසි භාවයේ තියෙන අයට රටේ මහජන නියුත වෙන්න බෑ කියලා. එතකොට ඒක තුල උන්ට ඒ දිත්තපුරවේසි භාවය තුල රටේ ව්‍යවස්ථාවට අනුකූලව දිරුම් දීමේ හැකියාව රටේ පුරවේසි භාවයේ මේ සියල්ල තියෙද්දි. එතකොට එවැනි පනතක් ගෙනල්ලා ලංකාවේ පුරවේසි භාවය නැති ලංකාවේ පුරවේසි භාවය සම්බන්ධයෙන් දිරුම් ලබා දිය නැහැ සිංගප්පූරු ජාත් පුරවේසීක ගෙනල්ලා මහ බැංකුවේ අධිපති කරනවා. ඉතින් මේ වගේම පේනවා මේ මේවා ඇත්තටම කිසිම හුදු වචන නිකන් රවටීමේ ලීවිලි බවට පමණක් පත් වෙලා කියලා. මිසක ඒවා ගැන කිසිම ගැඹුරක් ඒවා ගැන වුමනාවක් ඒවා පිළිබඳ සත්‍ය හැඟීමක් නැහැ කියලා. ඉතින් මේක භයානක තත්ත්වයක්. ඔබ අහපු ප්‍රශ්නෙට આવොත් එහෙම මේ තියෙන පාර්ලිමේන්තුවට පිනන් හිතන විදිහට මේ දැන් දානවේ මේ ආකාරයට වුණ ගෙනාපු එකම වැරදි ඒකත් එක්ක මෙතුන ක්‍රමේ සංශෝධනය නොගිය ඒ දෙක එක 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 පොර එක එක ක්‍රියාවලියක්. ඉතින් මේක සම්බන්ධයෙන් ඇත්තටම මේ තරණ අලුත් පාර්ලිමේන්තු වැඩසටහනෙදිම කෙරිච්ච සාකච්ඡාවකදී එක්සත් ජාතික පක්ෂයෙන් ආපු අර නිස්සංකණානයක් අර මහතා නීතිඥ මම හිතන්නේ ඌලඟදී පත්වීම කිව්වා ඌගේ නීති උපදේශක ඔහු ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධ ඒ ආපු නියෝජිතයන් මුන් සියලු දෙනාම එකඟ වෙච්ච කාරණේ තමයි විවස්ථා මේ මේ මේවා පාලන ක්‍රම දෙකක් දායක ජනාධිපතිවරයෙක් ඉන්නවා නම් රට පිළිගන්නවා නම් එහෙම ඒ පාලන ක්‍රමය අපිට සුදුසුයි කියලා ඌට බලතල දෙනවා නම් එතකොට පාර්ලිමේන්තුව මෙවැනි සමානුපාතික නියෝජනයක් තිබීම යුක්තිසහගතයි. මොකද එතකොට අඩුම තරමින් එතකොට අර සියලු අයගේ නියෝජනයක් එතන අපි විධායක ජනාධිපති තනතුර ඒක ලංකාවට සුදුසු නෑ ඒකෙන් ඒ වෙනි එක පුද්ගලික කතේ බලයේ සංකීර්ණ වීම දැන් අවශ්‍ය නෑ කියලා පිළිගන්නවා නම් එහෙමනම් අපිට ශක්තිමත් පාර්ලිමේන්තුවක් තියෙනවා. මොකද අපි තාම දියුණු වෙන රටක්. අපි මේ රට දියුණු කරගන්න ඕනේ. මේ රටේ තාම එහෙම සම්ප්‍රදායන් ගොඩනැගිලා නෑ. ඒ කියන්නේ එහෙම අපි දන්නවා පාරේ ඇමිදි පවා නැත්නම් වෙනත් ක්‍රියාවලියේදී පවා තාමත් අපි එහෙම නීතියකට අනු අපි විසින්ම පුරවේසියන් විසින්ම අනුගත වෙලා එහෙම නීතිය රකින්න රට දියුණු කරන එහෙම සම්ප්‍රදායක් නැහැ කියලා. ඉතින් එතකොට අපිට අඩුම තරමින් රජයක් සහ දෙවිනික තමයි ලෝකයේ හැටියටත් අපි මේ ඉන්දියන් සාගරයේ වැදගත් පිහිටීමක් ලැබීම තුළ අපිට විවිධ බලපෑම් වෙන බව. ඉතින් මේ ක්‍රියාවලිය තුළ අපි මේ රට රැකගෙන රටේ රටවැසියා රැකගෙන ඉදිරියට යන්න නම් අපිට මොන ක්‍රමයකට හරි ප්‍රබල රජයක් ඕනේ. ස්ථාවර රජයක් වුණේ ඉතින් මේ ජනාධිපති තනතුරේ බලතල අඩු කරනවා නම් දැන්ටත් කළා තියෙන ප්‍රමාණය අනුවත් පළවෙනිම කාරණේ වෙන්න ඕනේ කවුරු හරි රටගෙන හිතන පාලකයෙක් කල්පනා කරනවා නම් පළවෙනි කාරණේ වෙන්න ඕනේ හැකි ඉක්මනින් ස්ථාවර පාර්ලිමේන්තුවක් පත්වෙන ඒක හෙට පොදු ජන පෙරමුණ වෙන්න පුළුවන් ඊළඟ ඡන්දෙදී ඒක ආයේ එක්සත් ජාතික පක්ෂය වෙන්න පුළුවන් දවසක ජනතා විමුක්ති පෙරමුණ වෙන්නත් පුළුවන් හැබැයි මම කියන්නේ කවුරු හෝ ජනතාව තෝරන පාලකයට රට පාලනය කරන්න පුළුවන් වෙන්නේ මේ ආකාරයට මේ වල්ගේ විසින් මේ සුළු සුළු පක්ෂ විසින් සුළු ජාතික පක්ෂ විසින් මම කියන්නේ ඔවුන්ගේ මතය වැදගත් ඒක ගැන සැකයක් නැහැ හැබැයි ඔවුන්ට සමස්තය පාලනය කරලා අර බහුතරයක් ජනතාව සම්පූර්ණයෙන්ම අවතක්සේරු වෙන නැත්නම් ඔවුන්න සම්පූර්ණයෙන්ම නිහඬ වෙන ඔවුන්න නොතකා හරින ක්‍රමයක් තුල අපිට නම් පේන්නේ අවසාන වශයෙන් සිද්ධ වෙන්නේ තානාපති කාර්යාලවලට අවශ්‍ය ආකාරයට රට පාලනය වීම මේක සිදු නොවිය යුතුද හොඳයි මේ ඇති වෙලා තියෙන ඇති වෙමින් පවතින තත්ත්වයේ සහ මේ ව්‍යවස්ථා සංශෝධන සම්බන්ධයෙන් ඇති වෙන කතාබහත් එක්ක මේ මෑත කාලයේදී ඇති වෙලා තියෙන කතාබහත් එක්ක විමල් වීරවංශ මහත්මයාත් යම් කිසි අදහසක් ඉදිරිපත් කළා. ආයෙනවා ජනතා විමුක්ති පෙරමුණ විශ්ව උස්සගෙන ආවට වැඩක් නැහැ. ඒකාබද්ධ විපක්ෂය ඔය ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ඇතුළු ඊනියා ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණය පිළිගන්නේ නැහැ කියලා තීන්දුව අරගෙන ඉවරයි. ඒ නිසා අවුරු හරි අපේ කඳ උරක් පිළී බාගෙන එහෙම කරව ගන්න හදනවනම් එදාට තමයි අපේ අද මේ ඉන්න දේශපාලන කඳ උරට ආයුබෝවන් කියන අපට සිද්ධ වෙන්නේ. දැන් මේ කතාව හරහා මේකේ සමස්ත කතාවම ගත්තත් මේ කියන කාරණේ ගත්තත් මේක හරහා මේ ඒකබද්ධ විපක්ෂය දැන් විදිහට පෙනී හිටින මේ කණ්ඩායම තමයි නිරන්තර දැන් බලපෑම සිද්ධ කරමින් සිටින්නේ විපක්ෂයක් විදිහට. එතකොට ඒක ඇතුළෙත් යම් කිසි බෙදීමක් සිද්ධ වෙලා තියෙනවා කියන එකද මේ කතාවලින් පැහැදිලි වෙන්නේ. නේ ඉතින් සමහර කාරණා සම්බන්ධයෙන් මේ බලවේග අතර වෙනස් මත තිබ්බ. උදාහරණයකට ව්‍යවස්ථා සම්පාදක ක්‍රියාවලිය ඒ ක්‍රියාවලිය ඇතුළේ ඉඳලා පරාජය කරන්න ඕනි කියලා කොටසක් හිතුවා. මුලදී විමල් වීරවංශ මහත්තයලා ඊට එකඟ වෙලා ඉඳලා අන්තිමට උන්ින් අනිත් කොටස් ඇතුළේ ඉද්දෙද්දිමත් ඒ ක්‍රියාවලියෙන් ඉවත් වෙන්න උත්සාහ කරා.
ඉතින් මෙවැනි ක්‍රියාමාර්ග තියෙනවා අපිට පහුගිය රජය සම්බන්ධයෙන් ගත්තත් ආර්ථික ඝාතන චෝදනා සම්බන්ධයෙන් විවිධ ඇත්ත වශයෙන්ම මම හිතන විදිහට විපක්ෂයට වඩා ආණ්ඩු පක්ෂය තුල හිටපු කොටස් වලින් යම් යම් චෝදනා නැගුණා. ඉතින් ඒක ගැන ඇත්තටම අදහසක් ගන්න අමාරුයි. හැබැයි දැන් මෙහෙම කාරණයක් තියෙනවා මම හිතන විදිහට අපිට ඒ කියන්නේ මේ මෙතන ඉඳන් අපි උත්සාහ කරන්න ඕනේ පළාත් පාලන පළාත් සභා මැතිවරණය ජනාධිපතිවරණය සහ මහමැතිවරණය මේ මැතිවරණ තුනම ජනතාවට අවශ්‍යයි. ඉතින් ඒ නිසා ඒ ඡන්ද සඳහා දැන් පෙළගැසෙමින් තියෙන්නේ. දේශපාලන පක්ෂ හැටියට මම හිතනවා විශේෂයෙන්ම ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රධානී මහින්ද රාජපක්ෂ මහතා ප්‍රධාන කඳවුර දිහා මේ රටට ආදරය කරන විශාල ජනතාවක් බලාගෙන ඉන්නවා. ඒ නිසා ඔවුන්ට හැබැයි යුතුකමක් තියෙනවා රටත් එක්ක යම්කිසි විදිහක සංවාදයකට යෑමේ දැන් අවස්ථාවත් එළඹෙමින් තියෙන්නේ. මොකද දැන් පහුගිය අවුරුදු 4 එක්සත් ජාතික පක්ෂයේ රට පාලනය කරන නැත්නම් එක්සත් ජාතික පෙරමුණ රට පාලනය කරන යුගය වෙන්න පුළුවන්. හැබැයි අපි දැන් තව මාස 6ක් ඇතුළත මාස 6ක් වෙනකොට ජනාධිපතිවරණයේ කටයුතු ආරම්භ වෙලා තියෙනවා. ඉතින් එතකොට ප්‍රචාරය කටයුතු නෙවෙයි මං කියන්නේ නිල වශයෙන් කටයුතු ආරම්භ වෙලා තියෙනවා. એટલે එහෙමනම් ඒ ජනාධිපතිවරණයේ අපි රටට කියන්න ඕනේ ජයග්‍රහණය කරලා අපි මොකද්ද කරන්න කියන කාරණේ. මේ කියන විදිහට මේ ඔය 20 ක්‍රියාත්මක කළොත් ඔය පාර්ලිමේන්තු මැතිවරණේ පළාත් සභා ක්‍රමය මේවා සංශෝධනය කළ 20 ක්‍රියාත්මක කරොත් ජනාධිපතිවරණයක් තියෙයිද? අරව සංශෝධනය කළා. එහෙම කරන්න පුළුවන් තත්ත්වයක් තියෙනවද? එහෙම කරන්න ඌමනාවක් තියෙනවද? දැන් එක්සත් ජාතික පක්ෂයට හරිය එහෙම අවශ්‍ය වුණා නම් මේ දැන් ඔවුන්ගේ බලයටපත් වෙලා වසර 4ක් නිමවෙමින් තියෙන්නේ. ජනවාරි අපි 8 වෙනිදා ඉඳන් ගත්තොත් තව වසර 4ක් ගෙවිලා ඉවරයි. ඉතින් තව එක වසරක් තමයි උපරිම තියෙන්නේ. ඉතින් ඒ වසර තුල මෙහෙම දැන් සහ ඒ වසර 4 ඇතුළත උන් තිබ්බටත් වඩා පරිහානියටපත් වෙලා තියෙන්නේ. ඒකට තිබ්බ බලවේග වෙන් වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මගේ අවබෝධය අනුව නම් මට පේන්නේ එහෙම කරන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා කියලා. නියමිත දිනට පාර්ලිමේන්තු මැතිවරණයකට යන්න සූදානමක් තියෙන බවක් පේන්නට තියෙනවාද? නම් පේන්නේ තියෙන කිසිම මෙතිවරණයකට යන්න සූදානමක් නැතිකෝ. එතකොට මොකද වෙන්නේ? ඒක තමයි අපි හැමෝම තියෙන අභියෝගය. ඒක තමයි රටක් හැමෝම තියෙන අභියෝගය. ඒ කියන්නේ ඒක තමයි මම කිව්වේ කලින් අර අවස්ථාවේ මහින්ද රාජපක්ෂ මහත්තයාට ඔබ කිව්ව කාරණේ හරි මං හිතන්නේ එතුමාට එකින් යම් හානියක් සිද්ධ වුණේ. හැබැයි ඒ වෙලාවේ එතුමාට ජය ගන්න පුළුවන් වුණා නම් ඒ ආපු අභියෝග රටක් හැටියට අපිට ජය ගන්න පුළුවන් වුණා නම් අද වෙනකොට අලුත් ප්‍රජාවක් පත් වෙලා. එතකොට අපිට අලුත් සංවාදයක් රටේ තියෙන. දැන් තියෙන සංවාදයේ කුමක්ද? ඒ කියන්නේ මේ ඒ කියන්නේ දැන් බොරුවේ ප්‍රමාණයේ පිළිබඳව ඇත්ත වශයෙන්ම දැන් අපිට පළාත් පාලන ආයතන ඡන්දය ලැබුණේ. දැන් පළාත් සභා ඡන්දය සම්බන්ධයෙන් රජය ඉතාමත්ම يعني වගකීම් විරහිත ආකාරයකින් කටයුතු කරන්නේ. මේක පාර්ලිමේන්තුවට පවරලා මේ මාධ්‍ය සාකච්ඡාවට නෑත් ඒක පාර්ලිමේන්තු වැඩ හැටියට. එහෙමනම් රජයක් මොකටද? රජය කියන එක ටිපෙක්ස් කළොම කරලා දාන්න පුළුවන් අපිට පාර්ලිමේන්තුව කියලා විතරක් එකක් තිබ්බම ඇති නේම. රජයක්නේ නායකත්වය දෙන්න ඕනේ. ඔවුන් අගමැති ධුරය දරන්නේ ඒ වෙනුවෙන්නේ. ඔවුන් කැබිනට් ඇමති ධුරය දරන්නේ ඒ වෙනුවෙන්නේ. ඒ ඔවුන්ගේ වගකීමනේ. අනිත් අයට පක්ෂ වෙන්න හෝ විපක්ෂ වෙන්න පුළුවන්. හැබැයි ඔවුන්ගේ වගකීමනේ. ඔවුන් වගකීම ඉෂ්ට කරනවාද? ඔවුන්ගේ වගකීමනේ රටේ නීතියට අනුව මේ මෙතිවරණ පැවැත්වීම. එහෙම නැත්නම් පළාත් පාලන පළාත් සභා සම්බන්ධයෙන් තීන්දුවක් ගන්න ඕනේ. දැන් ඒ අනිත් පැත්තෙන් ගත්තම දෙමළ සමාජයේ විශේෂයෙන් දෙමළ සමාජයටත් වඩා ඒ දේශපාලන පක්ෂ සහ මුස්ලිම් දේශපාලන පක්ෂ ක්‍රියා කරන වගකීම් විරහිත ස්වරූපේ. දැන් ඔවුනුත් මේ මෙතිවරණ කල්දෑ මේවා ගැනීමේ ක්‍රියාවලට සම්පූර්ණයෙන්ම සහයෝගය දෙනවා. දෙනවා. උන් කිසිම උද්ඝෝෂණයක් නැහැ. උන් ජිනීවා යන්නේ අපේ පළාත් සභාව විසුරුවලා අපිට පළාත් සභාවේ අපේ නියෝජිතවපත් කරගන්න දීලා නැහැ කියලා. ඒක යන්න එපාද? ජිනීවා යන්න එපාද ඒකට? හැබැයි ජිනීවා යන තවත් කාරණා තියෙනවා අපේ පිළිබඳව කතා කරමු. ඒ වෙන කාරණා නේ මං අහන්නේ මේ මහජන නියෝජිතත්වය පිළිබඳ ප්‍රශ්නේ. දැන් මේක ගැන දැන් මෙතිවරණ කොමිෂමත් එහෙමම මෙතිවරණ කොමිෂමත් දැන් අර මෙතිවරණයේ පැවැත්ම වැළැක්වීමට සමාජිකයේ අධිකරණයට ගියා. දැන් මං කිව්වේ ඒකෙදිම ඒකෙම වග උත්තරකාර පාර්ශ්වයකුත් මෙතිවරණ කොමිෂම. ඒත් මෙතිවරණ ඔහු අඩුගන්නේ සමාජිකයෙන් අස්සෙලා නෙවෙයි ගියේ. අදටත් ඔහු සමාජිකයෙක්. දැන් මේ එතකොට මෙතිවරණ කල්දාගම් ගැනීම සඳහා මෙදිවත් වෙච්ච මෙතිවරණ කොමිෂමේ සමාජිකික දැන් ඊට පස්සේ මෙතිවරණ කොමසාරිස්තුමා ඇවිල්ලා මේ නාලිකාවලට ඇවිල්ලා කියනෝ මේ රටේ එක පුරවැසියෙක්වත් නැති කියලා මේකට විරුද්ධව අධිකරණයට. හැබැයි ඉතින් පුරවැසියෙකුට යන්න පුළුවන් නම් අර්ථෙන්දි පුරවැසියෙක් හැටියට මෙතිවරණ කොමිසමේ කෙනෙකුටත් යන්න පුළුවන් නම් ඉතින් මේකෙත් ඒ අයගේ පුරවැසිකම තමයි හොසිලා නැන්නේ. යන්න පුළුවන්. හොඳයි අපි කෙටි විරාමයකට යමු. වෙලා යලිත් කතා බහට.
ඔබයාලි තෙක්වන්නේ 360 සජීව සංවාදයේ සමගින් ව්‍යවස්ථාදායක සභාව තවත් උණුසුම් මාතෘකාවක් මේ දවස්වල මේ ඒ ව්‍යවස්ථාදායක සභාවට පිවිසෙන්නේ ඉස්සෙල්ලා අර කලින් මට අවසානයේදී කියන්න ඕනෙකම තිබුණා මහින්ද රාජපක්ෂ මහතා එක අවස්ථාවකදී තාම හොඳ ප්‍රකාශයක් කළා අර මේ ව්‍යවස්ථා අලු නව ව්‍යවස්ථා යෝජනා පාර්ලිමේන්තුවට ගෙනාවපු අවස්ථාවේදී තමයි කිව්වා මේක මේ පාර්ලිමේන්තුවට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි මේකට ජනවරමක් ගන්න ඔබ එක්සත් ජාතික පක්ෂයේ යෝජනා ජනතාව ඉස්සරහා තියන්න අපිත් තියන්නම් ඊළඟ මෙතුවෙන්නේදී අපේ යෝජනා අපි ජනතාවගෙන් අහලා ජනවරමක් අරගෙන ඊළඟ පාර්ලිමේන්තුවේදී අපි ඒ ජනවරම ලැබෙන නව ව්‍යවස්ථාව ක්‍රියාත්මක කරමු කියලා මම හිතන්නේ ඒක තමයි මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ පොදු ජන පෙරමුණ ස්ථාවරයේ විය යුත්තේ මොකද මේ පාර්ලිමේන්තුව අපේ අර්ථෙන් නම් කුණු වෙලා කඳ ගහන يعني මලකඳක් බවට පත් වෙලා ඒ දැන් මේ ව්‍යවස්ථාවෙන් ගැට ගහලා හින්ද ඒක පවිත්‍ර කරගන්නවත් අපිට රටේ ජනයාට නිදහස නැහැ නිදහස අහිමි කරලා තියෙන මේ රටක් මේක ඉතින් ඒ නිසා පළවෙනි කාරණේ වහාම මහමිතිවරණයක් පවත්වන්න ජනාධිපතිවරණේ නෝන ජනාධිපතිවරණේ පවත්වන්න ඇවිල්ලා ජනතාවට අවස්ථාව දෙන්න තමන්ගේ ඡන්දින් තමන් කැමති නායකයන් තමන් කැමති නියෝජිතයන් තෝරා පත් කරගන්න ඒ ක්‍රියාවලියේදී මම හිතන විදිහට පුදු ජන පෙරමුණ නැත්නම් ඒ පුළුල් බලවේගයට ඒක අබද්ධ විපක්ෂයේ වටා ගොනු වෙච්ච බලවේගයට යුතුයකමක් තියෙනවා දැන් යුද්ධයේ ජයග්‍රහණය කරන් පස්සේ අවසනවන්ත විදිහට 2015 දී මේ රටේ ආපු ගමන පරාජයටපත් වුණා රජයේ පැවතිච්ච දුර්වලතා යම් තරමකට ඒවට හේතු වුණා වෙන්න පුළුවන් ඒ නිසා තමන් ගැනත් නැවත කල්පනා කරලා බලලා රටේ අනාගතය වෙනුවෙන් ඒ ත්‍රස්තවාදයේ පරාජය කරපු රටට ශක්තිමත් රටක් හැටියට ඉස්සරහට යන්න පුළුවන් ඒ යෝජනා රටේ ජනතාවත් එක්ක පුළුල් සංවාදයකට ලක් කරලා ජනතාවගේ අනුමැතියෙන් රජයක් සහ ඒ ක්‍රියාවලියක් අරමුණක් ක්‍රියාවලියක් ඉස්සරහට ගේන්න. ඉතින් ඒකට තමයි මේ අවස්ථාව. ඉතින් මම හිතනවා මහින්ද රාජපක්ෂ මහත්මයා අධ්‍යක්ෂින් සහිත දේශපාලඥයෙක් හැටියට රාජ්‍ය නායකයෙක් හැටියට මේ සියලු සාකච්ඡා අවසාන වශයෙන් ඊළඟ මෙතිවරණින් පස්සේ පිටවන ඒ රජයේ ප්‍රතිපත්ති සම්පාදනය සඳහා ජනතාවත් එක්ක කරන ඒ සංවාදය සඳහා යොදා ගනී කියලා. ජනතාවත් එක්ක සංවාදයකින් තොරව මං හිතන්නේ එක්සත් ජාතික පක්ෂයේ හරි අනිකුත් පක්ෂවල කෙසේ වෙතත් මොකද 2015 ජනවාරි 8 ඒ විජාතික කුමන්ත්‍රණයත් එක්ක සිද්ධ වෙච්ච පරාජයේදී මේ රටේ ජනතාව තමයි දේශපාලන පක්ෂ නෙවෙයි මේ නායකයන් වරෙක්කේ මේ රටේ ජනතාව ඒ නිසා ඒ රටේ ජනතාවත් එක්ක කරන වංක සංවාදයකින් තොරව මම හිතන්නේ මොනම ආකාරයකවත් රට සම්බන්ධයෙන් බරපතල තීරණයක් ගන්න මේ දේශපාලන කඳවුරට අයිතියක් තියෙනවා දැන් ව්‍යවස්ථාදායක සභාව පිළිබඳව තියෙන ප්‍රශ්න සම්බන්ධයෙන් කතා කරමින් දැන් ජනාධිපතිවරයා පත් කරන අය සම්බන්ධයෙන් විවිධ මතවාද සුදුසු නැති අයද පත් කරන්නේ එතකොට ජනාධිපතිවරයා මේ වගේ යම් කිසි ආකාරයකට දෝෂාරෝපණයක් එල්ල වෙනවා ව්‍යවස්ථාදායක සභාව සම්බන්ධව මොකද ඔබතුමාලගේ කියවීම නිසා දැන් ඇත්තටම ව්‍යවස්ථාදායක සභාව සම්බන්ධයෙන් අපි යුතුයකම හැටියට 2015 විවේචනයක් ගෙනාවා මොකද දැන් දාලන්න දානවිනි සංශෝධනයේ කීයක් තියෙනවද මේ රැවටීම කියන කාරණේ දැන් උදාහරණයකට ඒ මෙතිවරණයට ඉස්සෙල්ලා ප්‍රබල මතයක් තිබ්බා ඊට කලින් තිබ්බ රජයේ විශාල ඇමතිවරු සංඛ්‍යාවක් ඉන්නවා කැබිනට් ඇමතිවරු කැබිනට් මන ඇමතිවරු ආදී වශයෙන් මේක මහා මහජනතා මුදල් විනා මේ නාස්තියක් මේ සම්බන්ධයෙන් ලංකාව වගේ පොඩි රටකට කැබිනට් ඇමතිවරු 25ක් ඇති කියන එක තමයි මේ මෙතිවරණයේ තිබ්බ මේක පස්සේ දැන් විවස් දානවිනි සංශෝධනය කියනකොට මේක 30කට කැබිනට් ඇමතිවරුන් සීමා කරා. හැබැයි ඒ 30ට සීමා කරන ගමම් ඒ සීමාව බිඳ දැමීම සඳහා දැනුවත් අර ජාතික ආණ්ඩුවක් සදන්නේ නම් පාර්ලිමේන්තුව නිමිතින් කරගත් දැන් අපි අහන ප්‍රශ්නේ මේකයි රටකට මෙච්චර ඇමතිවරු වැඩි නම් ඒක 30කට සීමා කරගන්න ඕන නම් ජාතික රජයක් හැදුවම මොකටද වැඩි කරගන්නේ ජාතික රජයක් හැදුවම එතකොට විරුද්ධවාදීකුත් නැතින තවත් උන්නම් අඩු කරලා දෙන්න පුළුවන් ඒ ඔක්කොම ඥාන්නේ නේ දැන් මේ මොකද්ද මේ දැන් ඒ වගන්තිය තිබ්බ කිමු වගන්තිය දැම්මෙම වංචාවට වගන්තිය තිබ්බත් ඉතින් රටකට 30කට වඩා වැඩි නම් ඒක හොඳ නැත්තම් අපි කවුරුත් දකිනවා හිත හදීම සඳහා ඇමති දුර දීමේ අවශ්‍යතාවයක් නැහැ يعني අවශ්‍ය වෙන්නේ ජනතාවට වැඩ කරන්න නම් දෙගොල්ලන්ට එකතු වෙලා සමානව ඇමති කණ්ඩික බාර අරගෙන මන්ත්‍රීවරුන්ට කරන්න වැඩ නැද්ද දැන් මේව සම්බන්ධයෙන් හැදෑරීම් කරන්න එපාද ඒ කියන්නේ රටේ ව්‍යවස්ථාව සම්බන්ධයෙන් වෙන්න පුළුවන් තමන්ගේ පළාතට වැඩ කරන එකට අමතරව ඒ විවිධ ශේෂ්ඨ සම්බන්ධයෙන් හැදෑරීම් කළා ඒ පක්ෂවලට අදහස් දීලා ජනතාවත් එක්ක සංවාදවල දිවත් කළා
මෙතුමන්ට කොච්චර වැඩ තියෙනවද? කැබිනට් මේ මොන හරි ඇමති ධූර ඒද මේ කරන්නේ මහජන මුදල් Tamange සුභසිද්ධිය සඳහා ගසා කෑම නෙවෙයිද? ජාතික රජයක් නාමින් ඉතින් ඒකට එතනම තිබුණේ වංචාව. ඒ වගේම තමයි දැන් බලන්න මේකේ දැන් ඔය ව්‍යවස්ථාදායක සභාවේ මේකේ තිබ මූලිකම අදහසක්නේ 10 දිනක් පත් වෙනකොට නිල බලයෙන් පත් වෙනවා කථානායකයි අගමැති විපක්ෂ නායකයි නිල බලයෙන්. ආයි නම් කිරීමක් මුකුත් නැහැ. බේම නිල බලයෙන් පත් වෙනවා. ඒකට කථානායක ඒකේ සභාපති ඔහු මෙහෙවන උට ඡන්දයක් නැහැ. ඒකට මෙතන ප්‍රධාන චරිත දෙක බවට පත් වෙන්නේ අගමැති සහ විපක්ෂ නායකයි. ඒතර ඔවුන් දෙන්නාගේ එකඟතාවයෙන් තව 5 දෙනෙක් පත් කරනවා. ඒතර 10 දෙනයි ඔක්කොම ඉන්නේ අගමැති විපක්ෂ නායකයි ඔවුන් දෙන්නාගේ එකඟතාවයෙන් පත් වෙන 5 දෙනෙක් ගත්තොත් 7 දෙනෙක් එතන ඉන්නවා. ඒතර ඔවුන් තමයි එතන බහුතරය. ඒතර සංකල්පයක් හැටියට බැලුවම මොන හිතන විදිහට ඒකේ පොඩි යම් අර්ථයක් තිබුණා. ඒ කියන්නේ දැන් අපි දන්නවා පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී හරියට ක්‍රියාත්මක වෙනවා නම් අගමැති කියන්නේ වර්තමාන රජයේ නායකයා, විපක්ෂ නායක කියන්නේ ඔහුට විකල්ප නායකයා, ඊළඟ ආණ්ඩුව හදන්න පුළුවන් නායකයා. ඒතකොට මේ දෙන්නම එකඟ වෙන 5 දෙනෙක් එතන ඉන්නවා නම් අපිට දැන් අපි දන්නවා ජනාධිපති වෙන්නේදී එක පිළකට 162ක් හම්බුණා ඡන්ද, අනික් පිළකට 158ක් හම්බුණා. මේ දෙකේම නියෝජ ප්‍රධාන නියෝජිත දෙන්නෙක් එකතු වෙලා නම් අර 5 දෙනා පත් කරන්නේ. එතකොට අපිට හිතන්න පුළුවන් ආසන්න වශයෙන් සමස්ත ජනතාව එතන නියෝජනය වෙනවා. එතකොට ඒ අතර තමයි අර සුළු පක්ෂ නියෝජනය කරන්නේ. ඒවත් නියෝජනයක් එතන තිබුණා. එතකොට එහෙම ගත්තොත් මේක තාර්කිකයි. ඉතින් මෙච්චර එක්තරා විදිහකට ගත්තොත් හොඳ දෙයක් කරන ගම මොකද්ද කරේ? කරේ Tamanට එරෙහිව මෛත්‍රීපාල සිරිසේන මහතා ඒකයි මම කිව්වේ මෙතන මේ සුජාතභාවයට ඒක අපයෝජනය වෙන්නේ එතුමත් වගේ කියන්නේ උනේ අනිවාර්යෙන්ම. එතුමාට විරුද්ධව ඡන්දය දුන්න 58 ලක්ෂය පක්ෂයේ එතුමා නායකත්වයේ ගත්තා. මේක කවදාවත් ප්‍රජාන්ත්‍රවාදී නායකයෙක් නොකළ යුතු දෙයක්. එතුමාට විරුද්ධව ඡන්දය දීලා තියෙද්දි ඒ පක්ෂය තමන්ගේ අතට ගත්තා. අරගෙන එතකොට ඒ අරගෙන තියෙද්දි ඇත්ත වශයෙන්ම යම් විදිහකට නිර්භීතත්වයක්, ස්වාධීනත්වයක් සහ මහජන මතයක් තිබ්බ හින්දා රටේ වාසනාවට අර ඒකබද්ධ විපක්ෂ හැටියට මන්ත්‍රීවරු 50 ගණනක් ස්වාධීනව පාර්ලිමේන්තුවේ වාඩි වුණා. එහෙම නැත්තම් අපිට අද මේව කතා කරන්නවත් දෙන්නේ. එහෙම නැත්තම් මේ ජිනීවා ඒ පාවා දීම මම හිතන්නේ ඊළඟ අවුරුද්ද ඇතුළත නීති බවට පත් වෙලා. මොකද විපක්ෂයක් නෑ එහෙම. හිටියේ සම්බන්ධෙන් මහතාවනේ. එතකොට තමන් වෙනුවෙන් මෙතිවන්නේ ව්‍යාපාරයේ යෙදිච්ච තමන් සමග එකඟතාව ගොඩනගා ගන්න කෙනෙක්ව විපක්ෂ නායක හිටිට පත් කරා. ඒකෙන් ක්‍රීම්කද්ද? ඒකෙන් කරේ අරක සම්පූර්ණ මාර්ථ විරහිත ක්‍රියාවක් බවට පත් කරා. අර 58 ලක්ෂය මේ ව්‍යවස්ථාදායක සභාවෙන් එළියේ ඉන්නේ. උන්න නියෝජනේ උන්නේ නැතන. ඉතින් ආයේ එහෙමනම් ජනාධිපති පත් කරා නම් ඊට වඩා හොඳයි. අඩුම ගානේ ඔහුට ජනතාවගෙන් බහුතරයේ ඡන්දය හම්බුනේ. එතකොට ඔහු වගේ කීයට පුද්ගලයා වෙනවා. මේ සම්බන්ධයෙන් අපිට ප්‍රශ්න කරන්න තිබුණා. දැන් මේකක් හදලා මේක හරියට නිකන් වෙස්මුණක් හිතුවා. එච්චරයි. සම්පූර්ණයෙන්ම ආරම්භෙදිම මේ ව්‍යවස්ථාදායක සභාව කියන එක සම්පූර්ණයෙන්ම ප්‍රජාතන්ත්‍ර විරෝධී ඒකාධිපති ව්‍යුරුවක් බවට පත් කළා. ඉතින් එතකොට එතනින් ඊට පස්සේ ඒකේ පළවෙනි ක්‍රියාවලියේදී සිද්ධි දෙකක් තිබුණා. එකක් නීති ප්‍රතිපත් කිරීම. ඒතර නීති ප්‍රතිපත් කිරීමේදී ජනාධිපතිතුමා නම් තුනක් එවුවා කියන එක තමයි සඳහන් වෙන්නේ. ඒතකොට ඒ වෙලාවේ ආපෝ ජනාධිපතිතුමාගෙන් අහනවා මේකේ වඩා අනුක්‍රමතාව තුමගෙන් ඉල්ලනවා. ඒ කියන්නේ තුමා හිතන විදිහට වඩා සුදුසු පිළිවෙල ලියලවන්නේ කියලා. කියලා එතකොට අපි දන්නේ මේ අපි ආයතන තුල නැහැ. ඒ ආයතනේ මාධ්‍යවට විවුර්ත නැහැ. හැබැයි මේ පාර්ලිමේන්තුවේ පසුගිය විවාදවල කී වෙන කරුණු අනුව එතකොට ජනාධිපතිතුමා යොපු මේක අනුව එතකොට ජ්‍යෙෂ්ඨම නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨම නිලධාරියා ඉදිද්දි සුවද ගම්ලත් මහත්මයා ඔහුට වඩා ජ්‍යෙෂ්ඨත්වයෙන් අඩු කෙනෙක්ව අර ජේෂ්ඨත්වය එකම කාරණේ වෙන්න ඕනේ කියන එක අපි පිළිගන්නවා. හැබැයි එහෙමනම් යම් කාරණයක් තියෙන්නුනේ ඇයි ඒක නැති කියලා. එතකොට ඊට වඩා අඩු නිලධාරියෙක්ව නීතිපතිට පත් කරනවා. අපූර්ව දෙයක විතරක් නෙමෙයි. දැන් ඊට පස්සේ පොලිස්පති තනතුරට කෙනෙක් පත් කරන්න වුණාම ආපෝ ජනාධිපතිතුමා නම් තුනක් කියනවා. ඒ වෙලාවේදී ජනාධිපතිගෙන් අහන්නේ අර අනුක්‍රමතාව තියන්නේ කියන්නේ කියලා. ඒ වෙලාවේ මේ ව්‍යවස්ථාදායක ස්වභාවයේ රහස් ඡන්දයක් තියෙනවා අගමැතිවරයාගේ යෝජනාව. දැන් මේක හිතලා බලන්න. කෙනෙක් කපත් කිරීමේ මොකක් හරි පරිපාටියක් තියෙන්න ඕනේ නේද? නෑ, එතින්දිත් අහන්න එපා ජනාධිපතිගෙන් ඔබතුමා හිතන විදියට පිළිවෙල එවන්න කියලා. ඒ වෙනුවට දෙවින් කාරණේ දැන් මේ මහජන නියුජුත මේ ජනතා අර 20 ගැන ඔබ අහපු තැනක් තියෙන එක භයානක ජනතා විමුක්තිපරමුණ ඇත්ත වශයෙන්ම ඉතාම මම දන්නේ ඒකට නම් කරන්නේ කොහොමද කියලා ඒ ක්‍රියාවලිය දැන් උන් ජනාධිපති තේරීම පාර්ලිමේන්තුවෙන් කරන්න යෝජනා කරන ගමන් ඒකට රහස් ඡන්දයක් යෝජනා කරනවා. දැන් පාර්ලිමේන්තුවේ ඉන්නේ අසරණ පුරවැසියෝ නෙවෙයිනේ. පාර්ලිමේන්තුවේ ඉන්නේ අපේ නියෝජිතයෝ. දැන් ව්‍යවස්ථාදායක සභාවෙත් ඒ වගේ ඔවුන් ගත්තු තීන්දුව මොකක්ද කියලා අපිට විවුර්ත වෙන්න ඕනේ. අපි දැනගන්න ඕනේ.
අපි වෙනුවෙන් උන් නීතියෙන් නිගන්නේ. ඒ නිසා උන්ට මේ රහස් ඡන්දයක් යෝජනා කරනවා නම් ඒක දුෂ්ටත්වයේ අරමුණු කරගෙනම තමයි කරන්නේ. මොකක් හරි ගේමක්ම තමයි එතන තියෙන්නේ. වෙන මොකක්වත් නෙවෙයි. ඉතින් මේ කාරණා දෙක විතරක් ඇති මං හිතන ආකාරයට මේ සම්පූර්ණයෙන්ම ඒ කියන්නේ ප්‍රජාන්ත්‍රවාදයේ වෙනුවෙන් දැන් ඊටත් පස්සේ බලන්නකෝ අග්‍රාමතවරය ඊට පස්සේ කියනවා දැන් දානවය නැති කරන්න යනවා නම් ආයි දාට ගේන්න යනවා නම් අපි ඔක්කොම එකතු වෙන්න ඕනේ දානවය රැක ගන්න. මේ මොනවද මේ කියන්නේ? දානවය තුමන්ලා විනාශ කරලා ඉවරයි 2015 දී. විවස්ථාදායක සභාව රැක ගන්න දැන් එකතු වෙන්න ඕනේ. විවස්ථාදායක සභාව විනාශ කරේ එදා 58 ලක්ෂයක් එළියෙන් තිබ්බා. මොකද්ද ඒකේ අර්ථය ඊට පස්සේ? එතුමන්ලා ඒක දූෂණය කරයිද? තමන්ගේම සගිව ටිකක් දාගෙන ජනාධිපති නියෝජිතයරේ චම්පි කරනවා කැමැතිවරයා රනිල් වික්‍රමසිංහ මහත්මයා විපක්ෂ නායක හැටියට සම්බන්ධන මහත්මයා ඊට පස්සේ ඔවුන්ගේ නියෝජිතය හැටියට විජේදාස රාජපක්ෂ මහත්මයා සහ දෙගනේ කවුරු හරි ඒත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කවුරු හරි නැත්නම් මේ ඒ වෙනකොටත් ඒ රජයත් එක්ක හිටපු කැබිනට් ඇමතිවරේ ඊළඟට ජනතා විමුක්ති පෙරමුණ විජිතේ හේරත් මහත්මයා දැන් මේ ඔක්කොම දිනසීය ආණ්ඩුවේ කොටස්කාරිය වර තිබ්බ ඒකේ තිබ්බ විධායක සභාව කියන එකේ වාඩි වෙච්ච අය. ඉතින් තව මොකක්ද? දැන් ඊට පස්සේ බලන්නකො සිවිල් සමාජය කියන එක. දැන් සිවිල් සමාජය හැටියට පත් වුණා. දැන් ඔබ දන්නවද අද මේ සිවිල් සමාජ නීතිතු තුන් දෙනා කවුද කියලා කියන්නේ? මම ඇහුවා. මම හිතනවා ලංකාවේ පුරවැසියන්ගෙන් 99%ක් දන්නේ නැහැ කියලා. දැන් මේක හරිද? මේකද අපි බලාපොරොත්තු වෙන්නේ? අපි ඔය සිවිල් කියන වචනේ හෝ අපි මේ පුරවැසි නියෝජනයක් නෙමෙයි බලාපොරොත්තු වෙන්නේ. ඒ කියන්නේ දේශපාලන පක්ෂ වලින් පරිබාහිර වූ පුරවැසි නියෝජනයක්. එහෙමනම් හොඳම දේ යම් ආකාරයකට මේ රටේ මහානායක හඳුරනලගෙන් අහන එක නෙමෙයිද? ඔබ වහන්සේලාගේ නියෝජිතයෙක් දෙන්න කියලා. එහෙම කෙනෙක් එපා දොත් එන්න. ඕක හරි ආයතනයක් නම් මං අහන්නේ. ඕක හරි ආයතනයක් නම් මහානායක හතර නමට ඒ අවස්ථාව දෙන්න ඕනේ නැද්ද? මේ රටේ පුරවැසියාගේ අයිතිවාසිකම් වෙනින් වෙනත් විදිහකට දේශපාලන පක්ෂයක දෘෂ්ටියෙන් නෙවෙයි වෙනත් දෘෂ්ටියකින් ඒ සඳහා බලන කෙනෙක් එතෙන්ට යන්න ඕනේ නැද්ද? ඒ වෙනුවට දැන් මම නම් වෙලාව තියෙනවා නම් කියලා කතරදී මේ සිවිල් සමාජ නියෝජිතයන් කියන්නේ ආපහු අර බටහිර රටවල් වලින් ක්‍රියාත්මක වෙන වියනා සම්මුතිය අනුව ඇවිල්ලා ඔවුන් එක්තරා කාලයක රාජ්‍යවලට විදේශ ණය දීලා රාජ්‍යයන් පාලනය කරා. පස්සේ කාලෙක ඒ රාජ්‍යයන් වෙනුවට රාජ්‍යයන් එකම සමාජය පාලනය කිරීම සඳහා විවිධ ශිෂ්‍යත්ව වෙන්න පුළුවන්, විවිධ පුහුණු වීම් වැඩමුළු වෙන්න පුළුවන්, මේවා හරහා සහ මුදල් දීම හරහා ඒ සමාජයේ යම්කිසි විදිහක දැනුවත් පිරිසක් ඇති කරා. ඒකට මූන් නම් පත් වෙන්නේ ආපහු මේ තානාපති කාර්යාල නියෝජනය. හොඳයි, අපි කෙටි විරාමයකට යමු වෙනවා. යලිත් හමුවෙමු 300ට සජීව සංවාදයේ. ඔබ යලිත් එක්වන්නේ 300ට සජීව සංවාදයේ සමගින්. දැන් ඔබතුමන්ලා යෝජනා කරන විදිහ දැන් ඉදිරියේදී මොනෑම් තීරණයක් ගත්තත් විශේෂම අලුත් ව්‍යවස්ථාවක අවශ්‍යතාවය ඔබතුමන්ලා පැහැදිලි කරන මේක මේ සරලව සාමාන්‍ය ජනතාවට තේරුම් ගන්න පුළුවන් විදිහේ වගන්ති ඇතුළත් කරලා තියෙන එහෙම පැහැදිලි තීන්දුව තීරණ ගත හැකි ආකාරය, ඒ කියන්නේ නිර්වෘල් ව්‍යවස්ථාවක්, මේ වගේ දෙයකට මොකක්ද ඔබතුමන්ලාගේ යෝජනා? ඔබතුමන්ලාගේ සැලසුම් සකස් කරමින් පවතිනවාද මේ වෙනකොට මේ සම්බන්ධයෙන්? මොකක්ද තියෙන යෝජනා? ඒ කියන්නේ දැන් ව්‍යවස්ථාව ගැන සාකච්ඡාව තුළ මම කලින් යම් කාරණා වගේ ගැන කිව්වා. ඇත්තටම ඒ කියන්නේ පාර්ලිමේන්තුවට නම් එතන ඉදිරියට රටේ ප්‍රධානම කාරණේ වෙන්න ඕනේ පාර්ලිමේන්තුව බලවත් කරන්න ඕනේ කියලා සියලු දේශපාලන පක්ෂ කතා කරනවා. හැබැයි ඒ පාර්ලිමේන්තුව බලවත් වෙන්න ඕනේ කියන්නේ ඒ පාර්ලිමේන්තුවේ නියෝජිතයන් අපේ අදහස් අරන් යන නියෝජිතව වෙන්න ඕනේ. අපේ අදහස් කියන්නේ මගේ අදහස වෙන්න ඕනේ නැහැ. ඒ මොකක් හෝ කොට්ටාශික හරි එකකේ නියෝජනය කරන කණ්ඩායමේ මහජනයාගේ නියෝජනය තියෙන්න ඕනේ එතන. ඒකට එවැනි මෙතිවන්න ක්‍රමයක් වහාම අවශ්‍යයි කියන එක තමයි මම මේ වහාම කියන්නේ. මම පිළිගන්නේ මේ පාර්ලිමේන්තුවට මොනම ආකාරයකටත් අපේ රටේ ව්‍යවස්ථාවටත් තියන්න මොනම යුතුකමක්වත් තියනවා කියලා. ඒක දැන් අහෝසි වෙච්ච පාර්ලිමේන්තුව කියලා තමයි මම සලකන්නේ. මෙතන මේ රටේ ජනතාව සලකන්නේත් එහෙමයි. ඒක දිහා බලන් ඉන්නෙත් නැහැ. මට නම් දෙන්න ආකාරයට මොකද වෙන්නේ කියලා. ඉතින් ඒ පාල් නව හැබැයි මේ රටේ දේශපාලන පක්ෂවලට යුතුකමක් තියෙනවා රැවටීමෙන් තොරව ජනතාව ඉස්සරහට ඇවිල්ලා පැහැදිලිව තමන්ගේ අදහස ජනතාවත් එක්ක සංවාදයක යෙදින්නේ. දැන් ඉතින්දී අපි හිතනවා මූලිකම කාරණේ තමයි ඒ කොට්ටාෂේ මහජන මතය අරන් යන්න පුළුවන් නියෝජිතයෙක්. ඒ කියන්නේ කොට්ටාෂ වලින් එන නියෝජිතයෙ පාර්ලිමේන්තුව තුල අවමේ 70%ක්වත් වෙන්න ඕනේ කියන එක තමයි අපි අදහස. මොකද එහෙම නොවුනොත් එහෙම
ආපහු අර සමානුපාතික ක්‍රමයේ මේ සාධාරණීෂ්ඨ කිරීම සඳහා වශයෙන් සහ අර එහෙම ගත්තොත් එහෙම දැන් එහෙමනම් සියලු පුරවැසියාව පාර්ලිමේන්තුවට යවන්න දැන් මේක නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයනේ දැන් දෙර නියෝජනය කියන්නේම ඒ බහුතරයේතන නියෝජනය වෙන්න ඕනේ බහුතරයට අවශ්‍ය දේ කරන්න පුළුවන්කම ලැබෙන්න ඕනේ එහෙම නැත්නම් රටක් ගෙනියන්න බෑනේ අපිට පිළිගන්න වෙනවා අපි පෙරදුනොත් අපිට ඒක පිළිගන්න වෙනවා කරන්න දෙයක් නැහැ හැබැයි ඒ මහජන නියුතේ පැහැදිලිව නියෝජනය වෙන පාර්ලිමේන්තුවක් තියෙන්න ඕනේ දෙවෙනි එක තමයි ඒක මුදලට හසුරවන්න බැරි වෙන්න මං කිව්වේ අර නිශ්චිත නියාමනයක් තියෙන්න ඕනේ පක්ෂ මාරු කරනවා නම් යම්කිසි විදිහකට තමන් මහජනයා ඉදිරියේ තිබ්බ ප්‍රතිපත්ති ප්‍රකාශනයට පටහැනිව පක්ෂ මාරු කරනවා නම් ඒ සම්බන්ධයෙන් ඔහුගේ මන්ත්‍රී ධුරය අහුසි වෙන ක්‍රමයක් තියෙනවා දෙවෙනි එක තමයි අපි දකින ආකාරයට දැන් බොහෝ අය මේ අර කාර්ප මිකන එහෙම මේ විශාල කතා බහක් තියෙනවා හැබැයි ඊට වඩා අපි භයානක දෙයක් විදිහට දකිනවා මේ විශ්‍රාම වේටු ක්‍රමය මන්ත්‍රීවරේ කවුරුදු පහක් හිටියම විශ්‍රාම වේටු බද්ද දෙනවා වෙනුවට අවම වශයෙන් තියෙන උනේ ඔහු දෙවෙනි වතාවේ ජයග්‍රහණයේ කළහොත් ඔහුට විශ්‍රාම වේටුපක් හිමි වෙන ක්‍රමයක් එදුවට මේක මන්ත්‍රීවරයට විතරක් නෙවෙයි ඔහුගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයට පවා මේ දැන් මේකත් බලපානවා යම් විදිහකට පාර්ලිමේන්තුව කියන්නේ පාර්ලිමේන්තුව මොනතරම් ජරාජීර්ණ වුණා ස්වයන් තමන්ගේ පක්ෂයගෙනවත් රටගෙනවත් ඒ මහජන මතයත් ඒ සියල්ල මතය කළා කොහොම හරි අවුරුදු පහක් මේක ගෙනියන්නේ මේ විශ්‍රාම වේටුමක් කියන්නේ ඉතින් අපිට ඇත්තටම හිතන්නවත් බැරි තත්ත්වයක් දැන් මම දන්නවා විවිධ ශේෂ්ඨවල අපේ රටේ පුරෝගාමීන් වෘත්ති වශයෙන් වෙන්න පුළුවන් ශිෂ්‍ය නායකව හිටිට වෙන්න පුළුවන් තමන්ගේ අනාගතය කියන්නේ වැටුප නෙවෙයි රැකියාවත් හිතන්නේ නැතුව තමයි කැපවුනේ රට වෙනුවෙන් දැන් මේ දැන් අපි පක්ෂත් එක්ක කතා කරනකොට අපින් පළවෙනියෙන්ම අහන්නේ ඉතින් අවුරුදු පහකට ඉස්සෙල්ලා බෑනේ ඉතින් කොහොමද විශ්‍රාම වේටුම අපේ පැත්තෙත් දෙන්නේ මේ පැත්තෙත් දෙන්නේ මේ සාධකෙ බැලුවම විශ්‍රාම වේටුප ලැබෙනකන් කවුරුවත් මන්ත්‍රීවරු කැමති වෙන්නේ නැහැලු මේක කරන්න නින්දාසහගතයි නේද ඒ කියන්නේ මම දන්නේ මට කොහොමද මේක අපි තේරෙන්නේ ජනතා නියෝජිතයෝ වෙච්චර ආත්ම ජනතා නියෝජිතයෝ මේ ක්‍රමයේ හදලා තින්නේ ක්‍රමයේ හදලා තින්නේ එහෙමනේ ඒක ඒ ඒකින්ද අපි බලන්න ඕනේ කියන්නේ 77 ඉඳන් ගියේ අර මේකේ ආශාව වැඩි කරමින් තණ්හාව වැඩි කරමින් ඒ තණ්හාව සෑ ගැනීමේ ක්‍රමවේද හරහනේ ගිනිච්ච රට ඒ ගිනියෑමේ ප්‍රතිඵලය තමයි අපිට අද පේන්න තියෙන්නේ සිවිලුමය මේක බොහොම සරලව ගන්න ඕනේ දැන් ඇලෝෂියස් ඒ ආයතන වලින් චෙක් එකක් ලැබීම බොහොම සරල කාරණේනේ දැන් තව ටික දවසක් ගියාම ඡන්දෙට යනකොට චෙක් එකක් නොලැබුණා කියන එක නියම් සුදුසුකම නෙවෙයි වගේ වෙයිද දන්නේ හදිසියවත් එහෙම තත්ත්වයක් රටේ තියෙන්නේ මට ලැබුණේ නැහැ මාර ප්‍රශ්නයක් කියලා කියයිද දන්නේ ඒ කියන්නේ එහෙම තත්ත්වයක් තියෙන්නේ ඉතින් දැන් දෙවෙනි එක මට මේ අර ඔබතුම මේ අහුවාගේ මේ පාළුත් මෙතිවන්න යෝජනාවලියත් එක්ක ඇත්තටම හිතාගන්නත් අමාරු වෙන්නේ දැන් ඒ මෙතිවන්න යෝජනාවලිය ගත්තොත් ඕනෑම කෙනෙකුට පාර්ලිමේන්තුවේ බෙරීට ගිහිල්ලා බලන්න පුළුවන් ඉතින් ඉතාම පැහැදිලිව නම් කිරීමෙන් පටන් අරගෙන දැන් පටන් ගන්නෙම ශ්‍රී ලංකාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිශ්චිතව දක්වති බලතල ක්‍රියාත්මකුන් ලබන්නා වූ මධ්‍යම ආයතන සහ පළාත් ආයතන වලින් සංයුක්ත වන්නා වූ කියලා. ඊට පස්සේ කියනවා ඒ කී රාජ්‍යයක් කියලා කුරුමිත්ත නඩු වන්නා වූ නිදහස් වෛරී ස්වාධීන ජනරජෙක්. ඉතින් මධ්‍යම ආයතන සහ පළාත් ආයතන වලින් සමන්විත වුණාම නම් ලංකාව කියන එක හැදෙන්නේ තවදුරටත් ඒ කී රාජ්‍යයක් තින්න බෑනේ. දැන් මේ නාලිකාව වලට සුමන්දරන් මන්ත්‍රීතුමා ඇවිල්ලා අපිට සිංහල උගන්වන්න සිංහල පාඩම් තිබ්බනේ. ඒ කී රාජ්‍යයක් කියන්නේ මේ එක රටක් කැඩිච්ච නැති රටක්. කියන්නේ මේ මැද්දෙන් මේ රට කවුරුවත් එහෙම ඇලක් කපලා හරියම වෙන් කරනවද මන් දන්නේ නැහැ. භූගෝල විද්‍යාවද මන් දන්නේ නැහැ. මේ පරණ ව්‍යවස්ථාවේ ඒකීය රාජ්‍ය කියන දෙන පැත්තෙන් පැහැදිලිව සඳහන් කරලා තියෙනවා මේ රාජ්‍ය ඒකීය රාජ්‍ය මේ කියන්නේ රාජ්‍ය ස්වරූපේනේ. මේ ව්‍යවස්ථාවනේ. භූගෝල පන්තියක් නෙවෙයිනේ. ඉතින් එතකොට මෙතන ඒකීය රාජ්‍ය කියලා කියන්නේ එක ආයතනකින් පාලනය වෙන රටක්. මිසක් දැන් එතකොට අර දෙමළින් ඔට්ටියච්චි කියන්නේ තේකමයි. දැන් ඒකෙදී තුම කිව්වා ඔට්ටියච්චි කියන්නේ එක ආණ්ඩුවක් කියන එක. ඒකට හරි එක රටක් කියන්නේ ඒකie කියන්නේ එක රටක් කියන්නේ එක රටක් කියන්නේ එකතු වෙච්ච රටක් කියන උරුමිත් එක රටකුත් නෙවෙයි උරුමිතනට කියන්නේ එකතු වෙච්ච රට කියන එක. අපි දෙමළ දන්න මිත්‍රයන්ගෙන් අහුවා. එතකොට ඉතින් අපි කියන්නේ තරකම තමයි ඒකie රාජ්‍ය කියන්නේ එක ආණ්ඩුවක් තියෙන එක තමයි. ඉතින් ඒ නිසා තමයි ඉතින් දැන් මේ තරම් මෙහෙම පල්ලෙහාට ගිහිල්ලා සිංහල ව්‍යවස්ථාවේ විතරක් නෙවෙයි ඉංග්‍රීසි ව්‍යවස්ථාව ඉංග්‍රීසි පිටපතේ අර යුනිටෙඩ් ස්ටේට් කියන වචනේ අයින් කරලා ඒක වෙනුවට දාලා තිනවා ආයෙත් රෝම අකුරෙන් ඒකීය රාජ්‍ය උරුමිත්ත නාඩු කියලා රෝම අකුර. ඉතින් මේ දැන් අර මම දැක්ක එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු කියලා තිබුණා අපි ඒකීය රාජ්‍ය කියන එක සිංහල පිටපතට විතරක් නෙවෙයි දෙමළ ඉංග්‍රීසි ඔක්කොම පිටපතවලට දානවා කියලා. ඉතින් එහෙනම් ඉතින් දෙයියනේ ඔච්චර සිංහලට ආදර වෙන ඉංග්‍රීසි දෙමළ පිටපත අයින් කරලා සිංහල පිටපත විතරක් තිබ්බම ඉවරයිනේ නේ. මං කියන්නේ මේ රැවටීම මෙච්චර දුරකට ගෙනියන්න හදනවනේ. දැන් ඊළඟට බලන්න දැන් දෙමළ වචනයක් දැන් ඒකීය රාජ්‍යයකට සම්පූර්ණයෙන් පටහැනි දෙමළ වචනක්
සිංහල පිටපතට දෙමළ පිටකෙත් ඒ වගේම දැන් ඩග්ලස් දේවානන්ද මහත්තය කියන්නේ මේකයි දැන් මේකෙන් සිංහල දැන් මේක කරන්න හොඳද සංහිඳියාව ගැන හිතන කෙනෙක් නම් ඒ කියන්නේ වෙනත් සහෝදර ජනතාවගේ වචනයක් අපි වර වටන්න පාවිච්චි කරනකොට ඒක මොනතරම් භයානකද මොනතරම් ක්‍රූරද නේ සිංහල පාවිච්චි කරාම දිවට දැන් දෙමළ වචනත් පාවිච්චි කරනවා කොච්චර භයානකද ඉතින් ඒ විදිහට ඊට පස්සේ මේකේ හරය හැටියට ගත්තොත් එහෙම දැන් හරය හැටියට ගත්තොත් මේකේ එක දැන් එක මං වෙලා යන හින්දා දිගට කියවන්නේ නැහැ හැබැයි මුළු මේකම තියෙන්නේ සම්පූර්ණයෙන්ම වෙන වෙනම බලතල ක්‍රියාත්මක කරන සම්පූර්ණයෙන්ම ෆෙඩරල් නැත්නම් ෆෙඩරල් ඉක්ම යන ව්‍යවස්ථාවක් දැන් පළාත් සභාවලට වෙන් කරන විෂයන් සම්බන්ධයෙන් මේකේ පැහැදිලිව කියනවා ඒ සාමාන්‍ය පළාත් සභාවක සාමාන්‍ය බහුතරින් සම්මත වෙන නීතියක් ඒ කියන්නේ දැන් උදාහරණයකට ගත්තොත් දැන්ට ගත්තොත් බස්නාහිර පළාතයි 105 දුකද වැඩිම මන්ත්‍රීවරු ඉන්න පළාත් සභාව 17 දුකද තමයි ගණපූර්ණ. ඒතර 17ක් රැස් වෙලා ඒ 17 තුලින් ගන්න මොකක් හරි මේකක් වෙනස් කරන්න දැන් මේ යෝජනාවලිය කියනවා එක්කෝ එම නීතිය පාර්ලිමේන්තුවේදී ඒක ඉක්මවා යන විදිහට නීතියක් පනවන්න නැහැ එම නීතිය පැනවීමට සියලු පළාත් සභා එකඟ විය යුතුයි. දැන් ඇමරිකාව ෆෙඩරල් රාජ්‍යයක් හැබැයි ඇමරිකාවේ ඔක්කොම ෆෙඩරල් මේවට බලපාන අර මධ්‍යගත නීතිවලට ඒ ජනපදවලින් 75% එකඟ වෙනවා. ලංකාවේ 100% එක පළාත් සභාවක් විරුද්ධ වුණත් බෑ. එහෙම නැත්නම් නොපැමිණි සිටින අයද ඇතුළුව ඌ දෙවන මන්ත්‍රී මණ්ඩලයේ කියලා අකලතුන් යෝජනා කරනවා ඒකත් ඇතුළුව ඒ දෙකේදීම 3/2 අනුමැතියක් ඕන. ඒකට අර පළාත් සභාවේ සාමාන්‍ය එදා ඇවිල්ලා තිබ්බ ගණපුන්නේ තියෙනවා නම් ඇති ඒකේ බහුතරයකින් සම්මත වෙන එකක් වෙනස් කරන්න අපේ පාර්ලිමේන්තුවේ නොපැමිණි අයත් එක්ක 3/2 ඕන. ඇතිද නැහැ. ඊට පස්සේ ජනමත විචාරණයක් කරනවා. තේ මේක ඊටත් අපුරු දෙයක් කියනවා මේ ජනමත විචාරණයක යටතේ මෙවුනෙන් පස්සේ ඒකෙන් පළාත් සභාවට විවස්ථා හදන්න තියෙන ශක්තතාව විවස්ථාදායක හා විධායක ශක්තතාව හිමි කරන්න බෑ කියලා. ඊට අමතරව කියනවා එතනින් පස්සේ ආපහු අර පළාත් සභාව ආයිත් ඒ කාරණේ සම්බන්ධයෙන් ප්‍රක්ෂේපයක් හැදුවොත් ඒකයි පාර්ලිමේන්තුවේ එකයි එකඟ වෙන්නේ නැත්නම් ආපහු බලපවත්වන්නේ පළාත් සභාවයි. මම මේ පිටු අංකෙත් කියන්නම් මේ 41 42 පිටු අංක වගන්තිය 71 71 ඕන කෙනෙකුට වෙබ්සයිට් එකට ගිහලා බලන්න පුළුවන්. ඉතින් මේකෙන් මොකද්ද කියවෙන්නේ? පාර්ලිමේන්තුවෙන් 3/2 සම්මත කළා ජනමත විචාරණයකින් ජයග්‍රහණය කළ මුළු රටේම තියෙන ජන ජයග්‍රහණය කළා. ඊට පස්සෙත් ආයේ අර පළාත් සභාවට පුළුවන් නම් ආයේ ඒකම හරි නැත්නම් මේ වගේ එකක් ආයේ සම්මත කරොත් අර 15 දෙනෙක් ඇවිල්ලා ඒ කියන්නේ 15 දෙනෙක් උනේ 10 දෙනෙක් උනේ කොළඹේකට ඒ වැඩි මේකෙ හින්දා අනිත් ඒවාට ඊටත් අඩු සම්මත කරාම ආයෙත් ඒ දෙක අතර වෙනසක් තියෙනවනේ ආයෙ බලපවත්වන්නේ පළාත් සභාවයි. ඉතින් කොහටද දැන් මේකේ තව වගන්තියක් තියෙනවා පැහැදිලිව දක්වලා තියෙනවා දැන් අපි දන්නවා පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් නැත්නම් රටේ දැන් මේ විවස්ථාන රටේ පරමාධිපත්‍ය තියෙන ජනතාවට කියලා පිළි අරගෙන ජනතාවට තමන්ගේ පරමාධිපත්‍ය බලය අන්සතු කළ නොහැකි කියලා. ඉතින් මේකේ පැහැදිලිව වගන්තියක් තියෙනවා පළාත් සභාවක් විසින් එම පළාත් සභාවේ ව්‍යවස්ථාදායක බලය අත් නොහළ යුත්තේ කිසිම ආකාරයකින් අන්සතු නොකළ යුත්තේ. දැන් මේ පහුගිය දවස්වල අර්ථකථනය වෙච්ච විදිහට වගන්ති මේක කොහොම අර්ථකථනය වේද? අපි දන්නේ නැහැ. දැන් මේක අපිට නම් පේන්නේ ස්වාධීන රාජ්‍යයක ක්‍රියාවලියක් කියලා. අපේ දැනුම මදි. හැබැයි අපි නීතිය පිළිබඳව හදාරුපයත් එක්ක කතා කරාම මේක අනිවාර්යයෙන්ම ෆෙඩරල් තත්ත්වයේ ඉක්මව යන තත්ත්වයක් තියෙනවා. දැන් මේ බලයේ බෙදීම මේ ආකාරය කෙරෙද්දී දැන් මේ සියල්ල කෙන් අතර දැන් මේකේ හරිම අපූර්ව දෙකක් තියෙනවා. මේ සියල්ල කෙන් අතර අගමිතවරයා කියනවා අපි දැන් ඔක්කොම අය එකතු කරලා තියෙන්නේ ඒ කීය කෙන බාවේ හැමෝම පිළිගන්න තියෙනවා. මෙහෙම රවට්ටන්න හොඳයිද? දැන් කොහොමද අපි ගනුදෙනු කරන්නේ සමාජයක් පවතින්නේ කොහොමද? දැන් අපි දන්නවා මෙතිවන්න ප්‍රකාශන කියන ඒවා පසුගිය කාලේ ඇවිල්ලා කිසිම අර්ථයක් නැති දැනකට අද වෙනකොට ඇවිල්ලා තියෙන දැන් ඔය දේශපාලඥයෝ ගැන වුණත් දැන් ඔබ මගෙන් අහපු ප්‍රශ්න ගත්තම රටේ ජනතාව ආදරයෙන් කරන දේශපාලඥයෝ දිහා පවා ජනතාව සැකෙන් බලනවා කියන එක තමයි මේ ප්‍රශ්නවල හරය මට තේරෙන විදිහට. ඉතින් මේක ගැන මම හිතන්නේ අපේ රටේ අඩුම ගානේ ජාතිකයන්ගේ නියෝජිතයෝ වෙන ඇයට එහෙම ප්‍රශ්නයක් නැති වෙන්න පුළුවන්. හැබැයි මං හිතන්නේ රටේ ජනතාව පැත්තෙන් රට පැත්තෙන් දේශපාලනය කරන දේශපාලන පක්ෂ නායකයෝ බරපතලව හිතන්න ඕනේ මේ රටේ ජනතාවගේ විශ්වාසය නැවත නැවතත් පළුදු කළා ඒ ජනතාවට කියන දේ. දැන් මේකේ මේ කියන්නේ මේ මේක පෙන්නලා මේක සුදුයි කියලා කියන වගේ ඊටත් ඒ වගේ තැන නේ. ඒ එහෙම තැනකට අපි ගෙනල්ලා තියෙන්නේ. ඉතින් ඒ වගේ අපි දැක්ක පොගේ දවසවල දැන් අර සමන්දිරන් මන්ත්‍රිය මම මේ අපේ වික්‍රමසිංහ මහතාත් මේ ක්‍රියාවලිය ඉන්නවා. දැන් ඔහු උනත් කිසිම මේකක් නැතුව මේ
මහිතන්නේ බරපතල මේ අසත්‍ය කරුණු ප්‍රකාශ කර මාධ්‍ය තුළ ඉතින් කියන්නේ එහෙම ඔහු එක වගකීමක් කරගෙන වගේ කියනකොට මධ්‍යවේදී නසරණයි කියන්නේ දැන් මේ 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 මෙහෙමයි කියලා කියනවා හැබැයි දැන් වෙලාව තිබුණා නම් අපිට ඒකගෙන හොඳයි අපි කෙටි විරාමයකට යමු වෙන විරාමෙන් අනතුරු යලිත් හමුවෙමු 300ට සජීව සංවාදේ ඔබ යලිත් එක්ක සිටිනේ 300ට සජීව සංවාදේ සමගින් දැන් දෙමළ දේශපාලන පක්ෂ නියෝජිත වුණුත් යම් යම් ප්‍රශ්න ජිනීවා වලට අරගෙන ගියා කියන කාරණේ අපි වැඩසටහන ආරම්භයේදී මේ ගැන පොඩ්ඩක් මතක් කරා මේ ජිනීවා ගැන කතා කරද්දී බ්‍රිතාන්‍ය තවත් වසර දෙකක කාලයක් මේ අපිට දෙන්න ලෑස්ති කියන කාරණා මත වෙනම යෝජනා ක්‍රියාත්මක කරන්න අපිට අපි අපි කළ යුතු දේවල් මොනවද කියන කාරණේ සම්බන්ධයෙන් දැන් මේ මේ කාලේ අපි අපි ගන්න ඕනද අපි අපි මේ යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා එහෙම ඒ කාලේ ලබා ගත යුතුයි කියලා ඔබ ඔබ හිතන්නේ නේ කියන්නේ ඒකේ ඒක අවශ්‍ය වෙන්නේ අපි ජිනීවා යෝජනා පිළිගන්න ඕන නැන්නේ දැන් වාසනාවන්ත සිටියට අපි දකින ආකාරයට නම් මොන ආකාරයෙන්වත් රටක් ඇලිට පිළි නොගත යුතු යෝජනාවලියක් නේ ඒ මෛත්‍රී පාල සිරිසේන ජනාධිපතිතුමාගේ රනිල් වික්‍රමසිංහ කමිටුමාගේ රජයේ පිළිගත්තේ උන් දැනුවත් හෝ නොදැනුවත් මංගල සමර විර විදේශ ඇමතිවරයා බාරගත්තේ එතකොට දැන් ඒ ක්‍රියාවලියේ අපි ඇත්ත වශයෙන්ම දකිනවා තාමත්ම ප්‍රජාතන්ත්‍ර විරෝධීව තමයි මේ ක්‍රියාවලිය ලංකාව තුළ ක්‍රියාවට නැගුණේ උදාහරණයකට අර දැන් මේ උතුරුදහන්වන්ගේ කාර්යාලය පිළිබඳ පනත සම්මත කරේ කොහොමද මේ කථානායකවරයා කථානායකවරයෙක් හැටියට දෙකනේ යුක්තිසහගත කථානායකවරයෙක් හැටියට කටයුතු කළේ පාර්ලිමේන්තුවේ යෝජනාව කියෙද්දිම මේ ඡන්ද විමසීමකින් තොරව ආණ්ඩුපක්ෂයේ සංශෝධන ටිකවත් ඉදිරිපත් කරන්න නොදී ජනතා විමුක්ති පෙරමුණේ සංශෝධන වගේක් තිබුණා උන්නේ පනතර පක්ෂව හිටියේ ඒ පක්ෂයේ ඇතර දෙවෙනි කන්නේ තමයි මේ මුළු කාර්යයම සාකච්ඡා කරන්න පාර්ලිමේන්තු ණය පුස්තකයට ඇතුළත් වෙච්ච දිනේට සතියකට විතර ඉස්සරහට ගෙනල්ලා හදිසි එවැනි ආකාරයකට බලහත්කාරය තුළ ප්‍රජාතන්ත්‍රවාදයක් එතන තිබුණද දැන් මේ රැක කියන මේ ප්‍රජාතන්ත්‍රවාදී වෙනුවෙන් කටයුතු කරන්නයි කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී සෙන්පතියෝ නැත්තම් මේ මහා කුමාරවරු හිටින්නේ මේ කථානායකතුමාව එහෙම මෙව කරන්නේ එහෙමද කිරලා තින්නේ පාර්ලිමේන්තුවේ ඉතින් ඒ නිසා දෙවෙනි එක තමයි අපි දන්නවා එල්ටීටී සංවිධානය ලෝකයේ තිබ්බ දරුණුම ත්‍රස්තවාදී සංවිධානයක් මොනම ආකාරයකටවත් මානව හිමිකම්වත් වෙනත් කිසිම ආකාරයක යුද්ධය සම්බන්ධ මූලික මූලධර්මවත් රැකපු සංවිධානයක් නෙමෙයි. ඒ ගැන කතා ඒ ගැන කියනකොට මට තවත් කාරණයක් මතක් වෙනවා චම්පික අමාත්‍යතුමා කියපු කාරණයක් සියලු දෙනාට සමාව දීමේ යෝජනාවක් ජිනීවා වලට යෝජනා කරන්නවා කියලා එක. නෑ මෙහෙමද ඒ ඒ ඇත්තටම අපි ඒ සමාව දීමේ ක්‍රියාවලිය තුලනේ හිටියේ LTT සංවිධානයෙන් අත්අඩංගුවට ගත්තු සමාජිකයන්ගෙන් බරපතලම අපරාධවලට සම්බන්ධය අරුණුකට අනික් සිවිලු අයම පුනරුත්ථාපනය කළා සමාජයට මුදා හැරිමින් තිබුණි මුදා හැරලා තිබුණි ඇත්ත වශයෙන් 2015 ජනවාරි 8ට පෙර ඒ ක්‍රියාවලිය ඉතාම යහපත් ආකාරයට ක්‍රියාත්මක වෙමින් තිබුණා අර කවුද තමිණිණීගේ පොත ඔබ කියවුවොත් එහෙම ඉතාම පැහැදිලි කොයිතරම් මානුෂිකව ඒ කියන්නේ ඇය සංගවිලා එනවා ඇය වඳුර ගන්නවා ඇත්ත වශයෙන් අපේ හමුදාව ගැන යම් ආඩම්බරයක් ඇති වෙනයි පොත කියනකොට ඇයට විශාල බියක් තියෙනවා ඇයට අනුතරක් සිද්ධ වෙයි කියලා ඇයට එහෙම අනුතරක් සිද්ධ වෙන්නේ ඇය ඒ වඳුරගෙන ඒ කවුද කියන එක දැනගෙන ඇයට ආරක්ෂාව දීලා ඒ ක්‍රියාවලිය සිද්ධ වෙනවා ඉතින් මේ මේක ඉතාම කියන්නේ දැන් අපි අපේ හමුදාව පැත්තෙන් යම් එක හමුදා බටේ අප එක කෙනෙකුට වන්දි ගෙවන්න සිද්ධ වුණා තව කෙනෙක් සිරගතව ඉන්නවා ඔන්න LTT ත්‍රස්තවාදීන් කියලා සැක කරලා ගත්තු ක්‍රියාමාර්ග නිසා ඉතින් දැන් උදාහරණයකට අපි දන්න ඔවුන් බෝම්බ පුපුරවාගෙන මැරෙනවා හැබැයි අර ජිනීවා වාර්තාවේ තියෙනවා මේ LTT අත්අඩංගුවටපත් වෙච්ච සෙබලියන්ව නිරුවත් කරලා පරීක්ෂාවට ලක් කරා කියලා හැබැයි එතෙන්දි කියවෙන්නේ ඒ පරීක්ෂාවට ලක් කරන මොහොතේ අපේ සෙබලියන් ඒක සම්පූර්ණයෙන්ම සෙබලියන් විසින් ඉෂ්ට කරලා තිබුණේ ඔවුන්ගේ ජීවිතය පරදුවට තියලා ඒක කරේ කියලා එහෙම සෙබලියන් ගණනාවක් මිය ගිහිල්ලා තියෙනවා කියලා අන්න ඒගේ ආරක්ෂාව වෙනුවෙන් මොකද ඒ බෝම්බත් එක්ක උන්නේ වන්නේ බෑනි පුරවිසියන් අතරට හරි අනාථ කඳවුරට උන් එතෙන්දී එක පුපුරවගත්තු විශාල සංඛ්‍යාවක එක 100ක් 200ක් එක්ක මරණ සිද්ධ වුණොත් එතකොට ඒකෙත් වගේ කීම රජේ එතකොට ඒ ගත්ත අභියෝගය පිළිබඳව අද කවුරුවත් හිතන්නේ නැහැ එදා ඒ කියන්නේ අපි හොඳටම දන්නවනේ අර ත්‍රීරෝ අපේ හමුදාපතිවරයා එළෝ බොහොම කියන්නේ හමුදා කඳවුරක් තුලදී අභියෝගයට ලක් වුණා ඔහුගේ ජීවිතේ ආරක්ෂක ලේකම්වරයා අභියෝගයට ලක් කරා දේශ සුළු ජාතික පක්ෂවල දන්නෝ
විපක්ෂ හිටපු විපක්ෂ නායක අමිතලිංග මහතා ඔහුව සාකච්ඡාවකට වෙලාවක් ඉල්ලගෙන ඒවිල ඝාතනය කළ ගියේ. ඒ මුස්ලිම් නායකයෝ, ක්‍රිස්තියානි, වෙනත් ආගමික අය ආදී වශයෙන් කිසිම සමාවක් නැතුව තමන්ගේම සමාජයේ කුඩා දරුවන්, කාන්තාවන් මේ සියල්ලම නිකන් යන්ත්‍ර තුවක්කුවගෙන යොදාගත්තේ. ඉතින් එවැනි සංවිධානයකට එරෙහිව කරපු අරගලයක්. ඒ අරගලේ දැන් එහෙම ගත්තොත් මේ දෙමළ ජාතික සන්ධානය උන් LTT සංවිධානයේ බලවත් තියදී ජීවිත බයට වෙන්න පුළුවන් අපි දන්නේ. හැබැයි ඔවුන් LTT සංවිධානයේ දේශපාලන හස්තය හැටියට කටයුතු කරේ. හිට්ලර්ගෙන් නැසි ව්‍යාපාරයේ දේශපාලන කටයුතු වල ඉදිච්චයි සියල්ලම හොයලා දඬුවම් දුන්නා. ඊශ්‍රායලෙන් ගිහිල්ලා ඝාතනය කරා, අනිත් ශිෂ්ට ලෝකයේ ඝාතනය කරේ නැහැ. උන්ට විරුද්ධව නඩු අහලා උන්ව උන්ට ආයේ දේශපාලන කිරීමේ අයිතියක් දුන්නේ නැහැ. මම දැක්ක මට තප්පරයක් දෙන්න අර මට දැක්ක මම මේ සුමන්දිරන් මන්ත්‍රීවරයා ඉතාම අභියෝගාත්මකව කියනවා අපි වෙනම රාජ්‍යයක් ඉල්ලපු කොටසක් මේ දෙමළ ජනතාව දැන් මේ දේශපාලන එකඟතාවයකට එකතු වෙන්න එන හින්දා මේ සිංහල ජනතාවත් යම් කිසි විදිහක නම්‍යශීලී වෙන්නේ කියලා. අපි අහනවා එහෙම ආවද? එහෙම ආවද ප්‍රභාකරන් සාකච්ඡාවකට? එහෙම මේ මානුෂිකත්වයේ දෙයක් දික් කරාද? අපි දික් කරපු කී අවස්ථාවක අතිවිශාල ඝාතන සංඛ්‍යාවක් කළා නැවත යුද්ධයම කැඳෙව්වද? මේ රටේ පොදු ජනතාව කැපවීම කළා ඒක පරාජය නොකළ නම් මේ සාකච්ඡාවද තියෙනවද? අද ඔය දේශපාලන නියෝජනය තියෙනවද උතුරේ එහෙමනම්? ඉතින් ඒ නිසා මේක මේ අමතක කරන්න එපා. අපි යුද්ධයක්, ත්‍රස්තවාදයක් පරාජය කළා. රටේ සියලුම පුරවැසියන්ට සාමයෙන් නිදහසේ එකමුතුව ජීවත් වීමේ අවස්ථාව ප්‍රදානය කරපු හමුදාවක් සම්බන්ධයෙන් මේ කටයුතු කරන්න දේශපාලනමයක සම්බන්ධයෙන් බහව ප්‍රශ්නිකත්වත් මට දුක. 2015 ජනවාරි 8 ඔය යෝජනාව ගේන්න තිබ්බා. මෛත්‍රීපාල මහත්මයා තමන්ව ඝාතනය කරන්න ආපු ඒ දෙමළ තරුණයාගේ හිස අතගල නිදහස් කරන වෙලාවේ ඒ කරන වෙලාවේ ඉල්ලන්න තිබ්බා ඒක. මාව මරන්න ආපු එකනට මම සමාව දෙනවා. අපි යුද්ධයේ කතන්දරේ මෙතනින් අවසන් කරමු කියලා. ඒ වෙනුවට මේ මොනවද කරන්නේ? දැන් මේ කරන්නා ගොඩ මහත්තයා වතන ගොඩ ගන්න හදන්නේ මොන අපරාධයක් කරාටද? LTT අර මහා මුහුදේ තිබ්බ නෞකා ගිල්ලලා දාපු එක මේ පුංචි දූපතට අභියෝගයක් නෙවෙයිද? අපි පොඩි කාලේ හැදෙන්නේ මොන හිතන්නේ මේක මේ සිංහල දෙමළ එහෙම ප්‍රශ්න නෙවෙයි. ශ්‍රී ලංකාවේ උරුමය ගැන කතා කරනවා නම් ශ්‍රී ලංකාවේ පුරවැසියන් වෙනවා නම් අපි හැමෝම දසමහයෝධය ගැන කතන්දර කියවනවානේ. අපි එවෙන් සතුටු වෙනවානේ. එවෙන් යම්කිසි විදිහකට වීරත්වයෙන් කටයුතු කරන අභිමානයක් ලැබෙනවානේ. මේ යුද්ධයේ කතන්දර තියෙනවා එහෙම. ආයේ තව අවුරුදු 2000ක් මේ රටේ ඉපදෙන ජනතාව පෝෂණය කරන්නේ. ඒවා එහෙම ඒ වීරත්වයෙන් යොදා ගන්නවා මිසක් අපි අර ඡායාරූප දෙමළ අසරණ අම්මලා වඩාගෙන ඉන්න සුදුදොද්දුන්ගේ ඡායාරූප ඒවා වෙන රටක වුණා නම් කොච්චර කතන්දරයක් සඳහා ඒවා කියනොත් හොඳයි. රටම දන්නවා දැන් මේ මොහොත වෙන විට ගොඩබේ රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් එතුමා ඉදිරි ජනාධිපතිවරණයකට ලෑස්ති කියන කතාව දැන් සාමාන්‍ය හැම කෙනෙක්ම දන්න කතාව බවට පත් වෙලා තියෙනවා. ඔබතුමා හිතනවාද ඔහුට ඔහු වගේ කෙනෙක්ට ඔහු රජයේ නිලධාරියෙක් විදිහට කටයුතු කරපු කෙනෙක් දේශපාලකයෙක් විදිහට ඔහුට ගමන් මගක් තිබුණේ නැහැ. ඔහු වගේ කෙනෙක්ට එහෙම තරඟයකට ඇවිල්ලා මේ පවතින දේශපාලන ප්‍රවාහය ඇතුලේ තරඟයකට ඇවිල්ලා ජයග්‍රහණය කරන්න පුළුවන්, ජයග්‍රහණය කරලා යම් කිසි වැඩ කටයුත්තක් කරන්න පුළුවන් කියලා ඔබතුමන්ලා විශ්වාස කරනවාද? නිතනිව් කියලා කියන්නේ දැන් රටට ඇත්තටම අවශ්‍ය වෙන්නේ අවංකව ජනතාවත් එක්ක සංවාදයේ දෙන නායකයෙක් උන් සහ කණ්ඩායමක් උන් දෙකම වුණේ. කියන්නේ මම හිතන්නේ තනි පුද්ගලයෙකුට එහෙම කරන්න පුළුවන් කියලා. ඉතින් එතුමා මම හිතන්නේ පොදු ජන පෙරමුණේ ගැටලුවක් තියෙන එකක් නෑ. ජනාධිපති වෙන්න එනකොට එතුමා අපේක්ෂක හැටියට අපිට දැන් සිද්ධ වෙන ක්‍රියාදාමය තුළ අපිට පැහැදිලිව පේනවා එහෙම ගැටලුවක් නෑ කියන එක. ඉතින් එතන විදිහට යමක් කළ හැකි සහ මිනිසුන්ට අවංකව කතා කරලා ඒ විශ්වාසය දිනාගත හැකි නායකයෙක්ට ඇත්තටම රටට අවශ්‍ය වෙලා තියෙනවා. ඒ නිසා මම හිතන්නේ තිතේ එතුමා ඒ කරපු කාර්යභාරයත් එක්ක මේ හිතන්නේ ඒකයි මම මුලින්දම්ම කියන්න හැදුවේ. පුද්ගලයා කවුරු වුණත් ජනතාවත් එක්ක විවෘත්ත විශ්වාසවන්ත සංවාදයක් මම මේ අලුත් ව්‍යවස්ථාවේ යෝජනා සම්බන්ධයෙන් මේ කරන කතාව ගැනත් ඇත්තටම කියන්න ගියේ ඒ කාරණේ. කියන්නේ මේ රැවටීම කියන එකේ මීට වඩා මම දන්නේ නැහැ. කියන්නේ මේ දැන් රැවටීමට උදාහරණ කියලා මිසක් මේවා කතා කරන්නවත් පුළුවන් දේවල්ද කියලා. ඒ කියන්නේ දැන් සම්පූර්ණයෙන්ම ඒකීයභාවයේ නැති බංග වෙලාම යන යෝජනාවලියක් ගැනලා කියනවා අපි ඔක්කොම ඒකීයභාවයට එකතු කරා කියලා. ඉතින් මේකට
එරෙහිව යන මිනිසුන්ට ඒත්තු ගන්න පුළුවන්. දැන් මං කියන්නේ දැන් වෙන කෙනෙක් ඇවිල්ලා අවංකව දෙයක් කිව්වත් මිනිස්සු පිළිගනියද කියන ප්‍රශ්නාර්ථයක් තියෙනවා. ඇත්තට ඇත්තටම يعني රටක් හැටියට අපිව එතෙන්ට ගෙනල්ලා තින්නේ. ඒකයි මට ඇත්තටම ඔබතුමන්ලට දැන් ඉදිරි ජනාධිපතිවරණයකද වියත්මග හරහා ප්‍රතිපත්ති සම්පාදනය කරමින් යනවා. ඒ එතනදී දැන් මේ නයාර්බුදය, විරැකියාව, විදේශ විනිමය, එතකොට නිවාස ප්‍රශ්න, අධ්‍යාපනය, සෞඛ්‍ය ගැටලු, වරාය සංවර්ධනය, අපි අපේ බදුවා දැන් මේ සියලු කාරණාවලට අදාළව අධ්‍යයනයක් සිද්ධ කෙරිලා තියෙනවද මේ වෙන විට? සූදානම්ද එහෙම අනාගතයේදී යම් කිසි දේශපාලන පෙරළියක් සිද්ධ වුණොත් මේ පෙරළියට මුහුණ දෙන්න එතනින් එහාට මේ දැන් ලොකු කාලයක් තිස්සේ පැවතිච්ච ක්‍රමයක් තමයි මේ වෙනස් කිරීමක් පිළිබඳ කතා කරන්නේ. ඉතින් අර ඔබ කිව්වා වගේ ඇත්තටම කෙනෙක් ඇවිල්ලා දැන් මේක වෙනස් කරන්න හැදුවත් සැකයක් තියෙන තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. මොකද්ද තියෙන සැලසුම? එහෙම සැලසුමක් තියෙනවද? මෙහෙම ඒ කියන්නේ අපි මම හිතන්නේ විවිධ කොටස් යම් යම් පැතිවලින් මේවා කරනවා. මම ඇත්තටම ඉතාමත්ම සතුටුයි. දැන් පොදු ජන පෙරමුණ අර ගමත් සමග සංවාදයේ තුල ඔවුන් ගම්මුල් කරගත්ත යම් කිසි විදිහකට ඒ කියන්නේ විශාල වශයෙන් අර කොට්ටාශල දැන් අපිට පළාත් පාලන ආයතන හරහා කොට්ටාශ ලැබිලා තියෙනවා. මේ පළාත් පාලන ආයතන වල කොට්ටාශ වලට ඒ ගම්වල ප්‍රශ්න ගෙනියන්න පුළුවන්, විසඳන්න පුළුවන් ව්‍යුහයක් ගැන දැන් සාකච්ඡාවක් ඇති වෙලා තියෙනවා. අනිත් පැත්තට අපි ගත්තොත් එහෙම මහින්ද රාජපක්ෂ මහත්මයාගේ කලින් රජයේ විවිධ අඩුපාඩුකම් තියෙන්න පුළුවන්. හැබැයි 30 වසරක් තිස්සේ පැවතිච්ච යුද්ධය තමයි ඒ වෙනකොටත් මේ වගේම තමයි තිබුණේ. යුද්ධයේ මේ අපි යුද්ධය ජය ගන්නවා කිව්වම කවුරුවත් විශ්වාස කරේ නැහැ ඇත්තටම. ඒ කියන්නේ දැන් අපි යුද්ධයට කියන්නේ ත්‍රස්තවාදයේ පරාජය කිරීමට සම්පූර්ණින් සහයෝගය දෙන ගමන් උත් දුන්නයට පව සැකෙත් නවත්ත හිත මේ කපව හැරෙයිද කියලා. ඒ කියන්නේ එහෙම මම කියන්නේ ඒක මේ දැන් කොටිම කිලිනුච් මම හිතන්නේ කිලිනුච් වලට යනකොට උනත් සැකෙත් තිබුණා ප්‍රභාකරන්ට බේරෙන්නේ දෙයිද කියලා. ඒ කියන්නේ කෙනඟ දවසේ බේරෙන්නේ දෙන්නේ උන්නේ ඒ බේරෙන්නේ නොදුන්නේ කොහොමද? ඒක අවසානයේ දක්වා ගෙන යයි. එතකොට ඊළඟට මහා මාර්ග සම්බන්ධයෙන් ගත්තම මම මේ කියන්නේ ඇත්තටම අපි බරපතල විදිහට මම මේක ඇත්ත වශයෙන්ම මීට කලින් අවස්ථාවකත් සඳහන් කරා. ඒ 2005 ඉඳන් 2015 වෙනකන් තිබ්බ මහින්ද රාජපක්ෂ මහතාගේ රජයේ කාර්යභාරය ගැන විවිධ චෝදනා මිසක් කෙඹුරු අධ්‍යයනයක් නැහැ. ඒ කියන්නේ මම දැන් වික්ටයිවන් මහතාම රාවේ කියන්නේ මේ රජයේ ප්‍රධාන විවේචකෙක්. දැන් උමු කියනවා බාන් සාණ්ඩුකාරවරයන්ගෙන් පස්සේ මෙහෙම මහා මාර්ග පද්ධතියක් ගොඩනගපු රජයක් නැහැ කියලා. නිදහසෙන් නෙවෙයි බ්‍රිතාන්‍ය යුගයෙන් පස්සේ නැහැ කියලා. එතකොට මහා මාර්ග වලින් පස්සේ ඔය තුම්විය මාර්ග වලටත් ප්‍රවේශ වෙමින් තිබුණේ නැත්නම් අපි කවදාවත් අපි කියන්නේ මේ අධිවේගයක් කියන එක ලංකාවේ ජනතාවට සිහිනයක් වෙන්නේ තිබුණේ. එතකොට ඊට පස්සේ වරාය සම්බන්ධයෙන් දැන් අවාසනාවට ඒවා ඒ අවශ්‍ය ඉලක්ක කරා යනවද කියන එක, ඒ නැත්නම් ඒවා සම්පූර්ණයෙන්ම පාවා දුන්නද කියන එක, විජයතිකන්ට විකද කියන එක ගැන පරපතල ප්‍රශ්න තියෙනවා. දැන් ඉතින් හම්බන්තොට වරාය කියන එක ඇත්තටම ලංකාව ගොඩනගන්න තිබ්බ සිහිනයක් කියන එක ගැන මම හිතන්නේ ගැටලුවක් නෑ. ඒ කියන්නේ ඒ යම් යම් හිතන්නේ මේ මොහොත වෙන එක අපි ඉන්නේ තීරණාත්මක අවස්ථාවක. විශේෂයෙන්ම දැන් අද දවස ගත්තත් මාර්තු මාසේ දෙවනිදා අපිට බොහොම මතක හිටින දවසක් 8:15. ඒකත් එක්ක අද දවස ගත්තමත් බොහොම තීරණාත්මක මොහොතක අපි අවස්ථාවක් මේ ඉන්නේ. ඒ කියන්නේ ඇත්තටම ගත්තොත් මම හිතන විදිහට අද අපිට මූලිකව මුණ වෙන්නේ ජනතාවගේ විශ්වාසය දිනා ගන්නා රාජ්‍ය නායකයෙක් සහ රජයක්. දැන් අපි ගොඩක් වෙලාවට අපි කතා කරනවානේ අපි අවුරුදු 2500ක් පුරා අපේ රටේ නිදහස අපි රැක්ක ජාතියක් කියලා. කියන්නේ විවිධ ආසියානු රටවලින් අභියෝග ආවා, ඉන්දියාවෙන් අභියෝග ආවා, ඊට පස්සේ අර චෝල අධිරාජ්‍ය කියන මුළු දකුණු ආසියාවම තමන්ට යටත් කරපු ඒ චෝල අධිරාජ්‍යයට යටත් වුණ අපි මේ සියලුට විරුද්ධව සටන් කළ අපේ රටේ ස්වෛරත්‍ය අපි රැකගත්තා. ඊට පස්සේ බටහිර රාජ්‍යන පෘතුගීසින්ට මම හිතන්නේ බ්‍රසීලය ලංකාව වගේ දෙවෙන්ත රටක් යටත් කරන්න අවුරුදු 15යි 20යි අවශ්‍ය වුණේ. මේ ලංකාවේ අවුරුදු 100ක් පුරා ලංකාව උන්ට යටත් කරන්න බැරි වුණා. අපි අන්තිමට යටත් වුණේ කොහොමද? මම හිතන්නේ මාතු දෙක ගැන අද ආපහු හිතන්න ඕනේ ඒ කාරණේින්ද. මාතු දෙක අපි යටත් වුණේ එකක් අපේ නායකයන්ගේ අසමගිය නිසා. يعني අර වලගම්බා රජුරංගී යුගයේදී ආන්දුරු අහනකොට රජුරංගෙන් උත් ඇහුවා, සෙනෙවියන්ගෙන් උත් ඇහුවා නේ. රට රකින්න නම් රජුරොත් එක්ක එකතු වෙලාද රට රකින්න පුළුවන්, නැත්නම් බෙදිලාද කියලා. ඉතින් ඒ වගේ එක පැත්තක්. ඊටත් වඩා මම හිතන්නේ බරපතල විදිහට 2015 අපි පෙරදුනේ, ඇත්තටම අපි පෙරදුන්නේ අපි රැවටුණා 2015දී. මම හිතන විදිහට නම් අපේ උඩරට නිලමෙලා සිංහල ඉගෙනගෙන බුලත් විට කකා
මල්ලත්තිනාය කහන්දුරන්ට සිවුරු පූජා කරපු ඩොයිලිට රැවටුණා. ඩොයිලි කියපුවා විශ්වාස කරා. මොකද සිංහල මිනිස්සු දැන් අර අපිට පේනවා කැප්පැටිපොල කොච්චර උදාර විදිහට ඇත්ත උඩම කටයුතු කරනවද කියලා. එතකොට මේ සිංහල මිනිස්සු හිතුවේ නෑ මේ මේ විදිහට බොරු කියයි කියලා. උඩ රට ගිවිසුම උන් හිතුවේ මේ ඇත්තටයි පොරොන්දු වෙන්නේ කියලා. ඒකයි මං කිව්වේ මේ ව්‍යවස්ථාව ගැන එහෙම මේ විදිහට කියනකොට අපි තාම පරිස්සම් වෙන්න ඕනේ මේ අවස්ථාවේදී. කියන්නේ අපි ආයේ වතාවක් රැවටුණොත් දැන් අපි රටක් හැටියට ජාතියක් හැටියට මේක සුළුවෙන් අව탁සියරු කරන්න එපා. ඒ කියන්නේ අවුරුදු අපි 2500ක් රැක්ක පළියට රැකෙයි කියලා. ඊට වඩා බොහොම අඩු කාලවලදී රෝමයේ තිබුණා. අද ඒක නැහැ. ග්‍රීසියේ තිබුණා. අද ග්‍රීසියේ නැහැ. ඊජිප්තුවේ පිරමිඩ් තියෙනවා. හැබැයි මේ පිරමිඩ් එක අධ්‍යාත්මික සම්බන්ධිත ජනතාවක් නැහැ. අපි රුවන්වැලි මහසෑයත් එක්ක අදට සම්බන්ධයි මේ රටේ ජනතාව. ඉතින් එහෙම ලෝකයේ චීන ජාතිකෙන් සහ මේ කුඩා ලංකාවේ තමයි එහෙම අවුරුදු 2000 ගණන් තිබිලා තියෙන්නේ. ඉතින් ඒක නිසා ඒ තිබ්බ පළියට තිබේ කියලා හිතන්න එපා. ඔබ මේ අවස්ථාව මගහැරියොත් මට නම් හිතෙන්නේ අපි මෙතෙක් පරපුරින් පරපුර රැකගෙන ආපු ඒ උදාර සભ્યත්වයේ පිළිබඳ මෙතනේ ඛේදවාචකයක් පිළිබඳ ඉතිහාසයක් ගැන තමයි හිතන්න වෙන්නේ. ඒ වෙනුවට අපිට අර යුද්ධේ ත්‍රස්තවාදී පරාජය කිරීමේ ක්‍රියාවලියේදී අපිට ඇත්තටම මේ අපේ ඉතිහාසය හා සම්බන්ධ වීර ක්‍රියාවල් නැවතත් රංග දැක්කලා තියෙන විදිය ඕනේ තරම් උදාහරණ තියෙනවා. ඒව මතු කරගෙන තවත් අවුරුදු 2000 ගන්න පොදුවේ මේ රටේ සියලු දෙනාටම මේ යුද්ධයේ අභිමානය එක ජාතියකට නෙමෙයි සියලුම ප්‍රවේශයන්ට මේ යුද්ධයේ අභිමානය මත අලුත් රටක් ත්‍රස්තවාදී පරාජය කිරීමේ අභිමානය මත අලුත් රටක් හදන්න මතන්නේ අපිට අවස්ථාව තියෙනවා. ඒ අවස්ථාව අපි මොනම හේතුවක් නිසාවත් මගහැර ගන්න හොඳ නෑ. අපි අපේ රටේ නායකයන්ට විශේෂයෙන්ම අපේ රටට ආදරය කරන අපේ රටේ ජනතාවට නායකත්වය දෙන්න බලාපොරොත්තු වෙන නායකයන්ට ආරාධනා කරනවා ජනතාවත් සමග විවුර්ත සත්‍යවාදී සංවාදයකට යන්න කියලා. මොකද මේ රටේ ජනතාව මම හිතන විදිහට වුණ විශ්වාස කරાવી වුන්ට වුන් මගින් මේ රට නැවතත්තාවක් උදා ගැනීම සඳහා කටයුතු කරා කියලා මගේ දැඩි විශ්වාසයක් තියෙනවා. අපිත් විශ්වාස කරන බුද්ධිමත් ජනතාව ඒක රාශී වේවි. තවදුරටත් දේශපාලකයන්ට ඕන විදිහට නෙමෙයි ජනතාවට ඕන විදිහට මේ රට ඉදිරි ගමන තීරණය කරන්නට යම්කිසි ආරම්භයක් ලැබේවි කියලා බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා දවසේදී මෙලෙසටම සහභාගී වෙන්න. ඒ වගේම ඔබටත් ස්තුතිය අප සමග රැඳී සිටීම සම්බන්ධයෙන් අපි තවත් සතියකින් යලිත් හමු වෙනවා. සුබ රාත්‍රි.